සත්ගුණය මුසුකොට දම්දිය පතුරවන සසුන් කෙත අස්වද්දන ජනනන්දන පින්කෙත ජනනන්දන ටීවී සාදු 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 උතුම් තිසරණ සරණයි ඔබ සියලු දෙනාටම පාදගොඩ ශ්‍රී ජනනන්දාරා මහා විහාරස්ථානයේ අරුණෝදය සදහම් සෙවන එදාම් සාකච්ඡාවේ දසවන අධිරේ ආරම්භය සැරඬුවන් කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි මේ ධර්ම මණ්ඩපයේ වැඩමවා වදාළ පාදගොඩ ශ්‍රී ජනනන්දාරා මහා විහාරස්ථානයේ විහාරාධිපති විචිත්‍ර ධර්මකතික නම කියනට අවසරයි ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හංවැල්ලේ වේදංකර ස්වාමීන් වහන්සේව අප සියලුම දෙනා සාදුණ දෙන් නමස්කාර පූර්ව පිළිගන්න සාදු 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 ඒ වගේම උන්වහන්සේ වටා ගොඩනැගුණේ මහා ආර්ය කලන වැටේ ඒ තවත් විචිත්‍රවත් ධර්මකතික ස්වාමීන් වහන්සේ නමක් මේ පාදගොඩ ශ්‍රී ජනනන්දාරා මහා විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ මාළේවන සුදිර ස්වාමීන් වහන්සේවත් අප සියලුම දෙනා සාදුණ දෙන් මේ ධර්ම සාකච්ඡා වෙනුවෙන් ආරාධනා කරා සාදු 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 ඒ වගේම පාදගොඩ ශ්‍රී ජනනන්දාරා මහා විහාරස්ථානය මේ උතුම් පුණ්‍ය භූමියට සැපැමුණු ඒ පෙහෙවත් සමාදන් වුණු උපාසක උපාසිකාවන් ඇතුළු සදැහැති ඔබ සියලු දෙනාවත් ජනනන්දන ටීවී YouTube නාලිකාව ඔස්සේ ශ්‍රී ජනනන්දාරාම Facebook පිටුව ඔස්සේ මේ මාධ්‍යන්හි අප සමග නත්වල බැඳගෙන සිටින ඔබ සියලුම දෙනාට උතුම් තිසරණ සරණ ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අරුණෝදය සඳහම් සෙවන නමින් අපි දහම් සාකච්ඡාවක් ආරම්භ කළා. අද එහි ජයග්‍රාහී දසවන අදියර. බොහෝ දෙනෙකුට තියෙන දහම් ගැටළු ඉදිරිපත් කරලා මේ දහම් මගේ ඔබට ගමන් කරන්න මේ නිවන් මගේ ගමන් කරන්න ඔබට තියෙන ගැටළු වලට ඉතාමත් වටිනා පිළිතුරු ගෙනෙමින් අද වෙන විට දසදහස් සංඛ්‍යාත පිරිසක් ඒ YouTube නාලිකාව ඔස්සේ දහම් වැඩසටහන් දහම් සාකච්ඡාවන් ආරම්භනවා. ඉතාම වටිනා අවස්ථාවක් ඔබට උදා කර දෙන්නට අපට හැකියාවක් ලැබුණා. අපි අද දවසේදී ප්‍රථමයෙන්ම පූජ්‍යපාද හංවැල්ලේ මේදංකර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රථම දහම් ගැටළු යොමු කරන්න කැමැති අපි හැමෝටම අපි ඊයේ දවසේ අපේ ශ්‍රී ලංකා දූපතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිදහස සැමරුවා. අපි හැමෝටම අපි සමහර දේවල්වලදී ඔබ වහන්සේම කියන මේ මංගල්‍යයක් උනත් ගන්න මල් ගහලා වෙඩි ගහලා එහෙම කරලා කියලා. ඊයේ දිනේදීත් අපි ඒ උත්තමාචාර දක්වලා ඒ ආකාරයෙන් ඒ වෙඩි මුර සමාචාරයන් දක්වලා ඊයේ දිනේදී අපි හඳුරන්නේ අපි නිදහස සැමරුවා. හඳුරන්නේ ප්‍රථම ගැටළු විදිහට මම ඔබ වහන්සේගෙන් අහන්නට කැමතියි. අපි හඳුරන්නේ සැබෑ නිදහස කියන්නේ මොකක්ද? බෞද්ධයෙක් හැටියට අපේ මේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියලානේ කියන්නේ හඳුරන්නේ. බෞද්ධයන් හැටියට අපිට සමරන්න පුළුවන් සැබෑ නිදහස මොකක්ද අපි හඳුරන්නේ? හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ විහාරයේ විහාරාධිකාරී මාළේවන සුදීර හාමුදුරු ප්‍රධාන විහාරයේ වැඩවාසය කරන සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසර හැමෝටම ඇහෙන්න ඇති අපේ ලහිරු පුතුණුවන් ඉදිරිපත් කළ ගැටලුව ඊ අපේ රටේ අභිමානවත් 75 වෙනි නිදහස සමරන්නට යෙදුණා. පිඟුදේ ඉතින් අපි හොයලා බලන්න ඕනේ 75 නෙමේ 175 වුණත් අපිට නිදහසක් තිබුණාද කියලා. දැන් පිඟුදෙනි අපි මේ නිදහස කියලා කියන්නේ මොකද්ද? දැන් කොල්ලෝ නම් කියන විදිහ ඔය සමාජ මාධ්‍ය ඔස්සේ එහෙම කිව්වේ ඔය එක එක විහිළු කතාවක් තියෙනවානේ ඒ කතාවත් කියලා පටන් ගන්නම්කෝ. කොල්ලෙක් අහනවා තව කොල්ලෙක් ගම අපි මම මෙච්චරකල් දැන් අවුරුදු 75ක් තිස්සේ නිදහස සමරලා තියෙනවා. ඒත් අපිට කිසිම නිදහසක් නැහැනේ කියලා ඒ අනිත් කොල්ල උත්තර දෙනවා. ඒ එක කෙනෙක් කියනකොට අනිත් කෙනා ඒකට උත්තරයක් දෙනවා මෙන්න මේ විදිහට. අපි නිදහස සමරුවට මං අපි වෙඩි තිබ්බේ මෙච්චරකල් මුහුදටනේ. ඕක තියන්න දුන්නේ ස්ටේජ් එකට කියලා කියනවා. ඒ කතාවේ ඇත්තක් නැත්තේත් නැහැ. නමුත් ඒකට දහමට ගැලපෙන්නේ නැති නිසා අපි නියම නිදහස කියන්නේ මොකද්ද? දැන් 75ක් අවුරුදු අපි 1948 ජාතික නිදහස ලබලා ජාතියක් හැටියට ඒක සමරගෙන ආවා. හැබැයි 78 ඉඳන් 48 ඉඳන් අපි මේ වෙනකන් නිදහස වැඩි වුණාද අඩු වුණාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. දැන් මේ වෙනකොට අවසානයේ රටේ අන්තිම තත්ත්වෙටම පත් වෙලා තියෙනවා. ගොඩාක් ආර්ථික පහසුකම්
කායික මානසික හැම පැත්තෙම පීඩා දුක් ගෙන දෙන කාලයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මෙතන බුදුදහමේ තියෙන නිදහස ලං කරගත්තා නම් ඔන්න ඔය කිසිම ගැටලුවකට පත් නොවි. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තා නම් අන්න එයාට පුළුවන් ඇත්තටම මේ ලෝකෙම මේ රටම ගිනි ගත්තත් නිදහස් වෙලා ඉන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලෝකයේ හදන ක්‍රමයකට වැඩිය තමන් හැදෙන්න. තමන් හැදුනොත් ඒක බලන් ඉඳලා පවුලේ හැදෙනවා. පවුලේ හැදුනට පස්සේ ඒක හරහා ගම හැදෙනවා. ගම හැදුනට පස්සේ රට හැදෙනවා. නැතුව බිඟුදුනේ මේක බුදු පියාණන් වහන්සේ පෙන්නපු මාර්ගයෙන් පිට ගිහිලා කරන්න ගියොත් කවදාවත් වෙන්නේ නැහැ. එහෙනම් කවදා හරි නිදහසේ ජීවත් වෙනවා නම් දාහයෙන් නික්මෙනවා. නිදහස් කියන වචනේ සරලව කිව්ව හැකියි. ඔක තවත් තවත් හොඳට විග්‍රහ කරනවා නම් නියම නිදහස කියන එකේ තේරුම තමයි නී කියන්නේ නිදහස් වෙනවා. ද කියන්නේ දස අකුසලයේ. දස අකුසලයෙන් නිදහස් වෙනකොට හාස්‍යයක් හෙවත් සතුටක් සිනහාවක් නැගෙනවා. හස කියන්නේ හාස්‍යය කියන එක. එහෙනම් කවුරු හරි කෙනෙක් මෙන්න මේ දස අකුසලයෙන් වෙන් වුණොත් අන්‍යා සිල්වතෙක් බවට පත් වෙනවා. අන්‍යේ සිල්වත් බව නිසා එයාට මහා ප්‍රීතියක් නැගෙනවා. තමන් ගැන මහා ආඩම්බරයක් ඇගෙනවා. අන්න ප්‍රීති මනස්ස කායෝ සුකං දේති සුඛිනෝ සමාධියති කියලා බුදුදහමේ සඳහන් වෙනවා. අන්නේ සමාධිය පූර්ණ වෙච්ච දාට අරිහත් දජයටපත් වෙනවා. දැන් අපි ඊයේ තිංග කොඩිය ගෝල් පේස් එකේ ලොකු කොඩියකුයි ගෙවල් වල පාරේ තොටේ පොඩි කොඩිය දජ එසෙව්වා අපිත්. හැබැයි අවුරුදු 75ක් නෙමෙයි බර ගානක් ඕක එසෙව්වට කිසිම නිදහසක් හම්බුන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන දරාගෙන දස අකුසලයෙන් නිදහස් වෙනකොට ලැබෙන ප්‍රීතියෙන් සුඛයටපත් වෙලා සුඛයෙන් සමාධියටපත් වෙලා විද්‍යා විමුක්ති ඥාන දර්ශන කියන දස හංගෙන් සමන්නාගතෝ අරහතීති උච්චති කියලා බුදුහාමුදුරුව පෙන්නපු මෙන්න මේ හංග 10ටපත් වුනොත් ඒ දස හංගෙන් මෙන්න මේ යථාර්ථය අවබෝධ කළොත් අන්නේ දාට අරිහත් දජයට හේතු වාසනා ලැබෙන. අන්න අරිහත් දජයේ ඔසවන දාට සියල්ලෙන් නිදහස් වෙන. ඔන්න ඔය නිදහස් වීම සිදු කරගත්තොත් මේ ලෝකෙට නිදහසක් තියෙනවා. එහෙම නැතුනොත් පින්වතුනි දැන් අපි ඊයේ නිදහස සැමරුවාට මේක ඇත්තනම යථාර්ථයක් නෙමෙයි. අපි ගොමු මේ කිසිම ප්‍රශ්නයක් නැති ඇමරිකාවේ නිදහස සමරනවා කියලා. අපි හිතනවා අපේ ආර්ථික ප්‍රශ්න මොකුත් නැති නිකන් টপ ක්ලාස් රටක් නේ ඇමරිකාව කිව්වා. ඕස්ට්‍රේලියාව හරි ඔයගේ හොඳ එංගලන්තේ අපි දන්න හොඳ රටක්. දැන් ඒගොල්ලොත් නිදහස සැමරුවොත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නියම නිදහස සමරනවා නම් මේ දහමත් එක්ක මේ දාහයෙන් නික්මෙන වැඩපිළිවෙලකටපත් වෙන්න ඕන. මේ දස අකුසලයෙන් වෙන් වෙන නිදහස් වෙන වැඩපිළිවෙලටපත් වෙන්න ඕන. මෙන්න මේකපත් වෙන්නේ නැතුව පිඟුදුනි කවදාවත් මේ ඇලීමෙන් ගැටීමෙන් ලෝකයේ සාමකාමී වෙන්න පුළුවන්. කාටවත් කරදර නැහැ, ගහන්නේ නැහැ, බයින්නේ නැහැ, මරන්නේ නැහැ. එහෙම රටවල් තියෙනවා ඔය නෝර්වේ වගේ හොඳ රටවල් තියෙනවා. ස්වීඩන් ඔය මේ බටහිර පැත්තට වෙන්න. ඒ රටවල බඳුන අවුරුදු 100කට දේශපාලන ඝාතනයක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේ හොඳම රටවල් තියෙනවා. හැබැයි ඒ රටවලත් මේ මානසික නිදහස නැහැ. මොකද බිඳුනේ ඇලෙනවා නම් එතන ගැටීම සිද්ධ වෙනවා. ඇලීම ගැටීම තියෙන තැන නිදහසක් තියෙනවා. දැන් අපිට කොඩිය ඔසවන්න පුළුවන්, තීරුවෙන් ඉන්න පුළුවන්, වෙඩිත් ගහන්න පුළුවන්. හැබැයි අපේ ඇතුලේ මහා යුද්ධයක් තියෙනවා. අපේ ඇතුලේ මහා ගින්නක් තියෙනවා. අපේ ඇතුලේ මහා අවුලක් තියෙනවා. මෙන්න මේ නියම දහම තේරුම් අරගෙන මෙන්න මේ අවුල ලෙහා ගන්නෙ නැතුව කොඩි මේ ලෝකෙම ඉලසෙව්වත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙනම් නියම දජය කියන්නේ මෙන්න මේ අරිහත් දජයේ සෙවණේ මෙන්න මේ කටයුත්ත කරගත්තොත් නම් නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ රට අපි කිව්වම හොඳ පාලකෙක් ඇවිල්ලා සොයම් පෝෂිත කළා. ඩොලර් එකට වැඩි අපේ මුදල් ඒකකේ ඩොලර් එක අඩු වෙලා අපේ එක වැඩි වෙලා ලෝකේ හොඳම මුදල් ඒකකේ බවට පත් වුණා කියන්නේ. කවුරු හරි ඇවිල්ලා මොකක් හරි පුණ්‍ය ඉර්ධියක ඒත් නිදහසක් නැහැ. දැන් අපි හිතන් ඉන්නේ මේ දේශපාලන ප්‍රශ්නයි අරකගේ ප්‍රශ්න මේකගේ ප්‍රශ්නනේ අපි හැමෝම හැමදාම කලේ අනුන්ට ප්‍රශ්න දාපු එක. බෝලේ පාස් කලේ හැමදාම අනුන්ට. අනුන්ට බෝලේ පාස් කළා වැඩක් නැහැ. මෙන්න මේ දහම දරාගෙන තමන්ගේ තියෙන ගැටුම තමන්ගේ තියෙන ප්‍රශ්නය ලෙහා ගන්න කටයුතු කළොත් නම් නිදහසක් හම්බ වෙයි. ඉතින් අපි මේ කල්යාණ මිත්‍රය හැටියට මහා සංඝරත්නය හැටියට ඔබට දෙන අවවාදයේ අනුශාසන අපිත් මේ මාර්ගයේ ඇසුරු කරගෙන යන ගමන මේ පින්නත් පිරිසට මේ වගේ පොයේ දවස්වල විශේෂ වැඩසටහන් වලදී අපි කියලා දෙන්නේ ඔන්න ඔය නිදහස් වෙන ක්‍රමේ. දැන් අපේ රටට එක දවසක් වුණාට අපිට ප්‍රධාන දවස් 12ක් තියෙනවා පොයේ දවස්. ඊටත් අමරව තව දවස් කීයක් හැම මුළු දවස් තියෙනවා 365ක්. බුදුහාමුදුරුව දේශනා කරපු විදිහට බෞද්ධයාට නිදහස් දවස් 365ක් තියෙනවා. බුදුහාමුදුරුව දේශනා කරනවා නියම බෞද්ධයෙට හැමදාම පොයේ දවසක් හැමදාම නිදහස් දවසක්.
අන්නේ නිදහස් දවසේ ඉන්නේ පිංගුදින වෙන මොහොකින්වත් නෙමේ කලන මිතුරු ඇසුරේ දහමක් ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන මෙන්න මේ සතරංගයෙන් පත් වුනොත් සතර අපාදුකෙන් නිදහස් වෙන මට්ටමක් එන මෙන්න මහා ගිනි කඳු එන්නේ නැහැ මහා ගින්නක් එන්නේ නැහැ සතර අපාදුකෙන් නිදහස් කාමරාග පටිග දුරු වෙච්ච දාට කාම ලෝකයෙන් නිදහස් රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා දුරු කරපු දාට සියලු ලෝකයෙන් නිදහස් ඔන්න ඔය 10 දුරු කරගන්නව ඇරෙන්න ඔන්න ඔය 10ෙන් නිදහස් නික්මෙනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ දස අකුසලයෙන් වෙන්දක් වෙන්නත් ඕනි ඔය දස සංයෝජනයෙන් වෙන් වෙන්නත් ඕනි අන්නේ 10ෙන් නිදහස් වෙච්ච දාට සතුටු වෙන්න පුළුවන් ප්‍රීති වෙන්න පුළුවන් හාස්‍යයටපත් වෙන්න පුළුවන් ඔන්නෝක කරුත්නම් නිදහසක් ලැබෙයි රටටම ලෝකෙටම ඕක නැති වුණොත් මොනතරම් ආර්ථිකයේ ශක්තිමත් වුණත් මොනතරම් මිනිස්සු සාමකාමී වුණත් අපේ මනසේ තියෙන මේ ඇලීම් ගැටීම් එක්ක අපිට නිදහසක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ දහම අහගෙන මේ අවුල තේරුම් අරගෙන මේ අනිච්ච දුක්ඛ අනත් හැටියට බුදුහාමුදුරු පෙන්නපු ශ්‍රී සද්ධර්මයේ තේරුම් අරගෙන අන්නේ අවුල ලෙහා ගත්තොත් නම් ඔබට නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් අන්නේකට අවශ්‍ය බණ ටික මේ කල්යාණ මිත්‍රයෝ රට පුරා මේ වෙනකොට මේ දහම දේශනා කරන. එහෙනම් ඔබ මේ දහම දේශනා ශ්‍රවණය කරගන්න. එතකොට මුළු ලෝකෙම ඇවිලෙනකොට ඔබට නිදහසේ නිවිල තැනසිලා ඉන්න පුළුවන්. එහෙනම් අන්නේ මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වපු නියම යථාර්ථවාදී නිදහස. නැත්තම් වෙඩි ගැහුවට, කොඩිය සෙව්වට, මාජ් පාස් කළාට, සීරුවෙන් ඉදියට නිදහසක් හම්බ වුණා නම් 75ක් තිස්සේ අපි දැන් ගොඩාක් නිදහස් වෙලා ඉන්නවා. 75 වෙනකොට නිදහස අඩු වෙලා මහා ශාප කරන හූල්ලන ජනතාවක් බිහි වුණා විතරයි සිද්ධ වුනේ. එහෙනම් මෙන්න මේ සියල්ලෙන් නිදහස් වෙන්න නම් දහමම දරා ගන්න. දහමම ශ්‍රවණය කරන්න. දහම් මාර්ගයේ ගමන් කළා. ඔබේ නිදහස ඔබ හදා ගන්න කියලා හැමෝටම ආශිර්වාදයක් කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. අපේ නිදහස ගැන සැබෑ නිදහස ගැන කතා කරපු අවස්ථාවේ අපි මීළඟට අපේ මාලේවන සුදීර ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙන්නට කැමති අපි පෙරව සමාදන් වුණු උපාසක උපාසිකා මහත්මයන් වෙත අපි අවස්ථාව ලබා දුන්නයි උපාසක උපාසිකා පිරිසට ප්‍රශ්න යොමු කරන්නට කියලා. එතනදී අපේ හඳුනන ප්‍රශ්නයක් අහලා තියෙනවා නිවන මරණ සහතිකයකට යොදන්නේ ඇයි මෙලොවේදී නැති අවබෝධයක් නොකරන නිවනක් මරණයේදී ලැබෙනවද කියලා මේත් අපේ හඳුනන යම් කිතර නිදහස් වීමක් ගැන මේ ජීවිතයෙන් ගැන කතා කරන්නේ මෙතනදී අහලා තියෙන අපේ හඳුනන මේ නිවන් දකින්න මරණයට පස්සේද කියන කාරණාව අපේ හඳුනන ඔව් වැඩමවා වැඩ හිඳින අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර පිංගුතුනි හොඳ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ මොකද අපි මේ අවුරුදු මේ දහමට නැඹුරු වෙලා මේ දහම මාත්‍රයක් හරි දරාගෙන ද අවුරුදු 9කට ආසන්න කාලයක් තේරුම් ගත්ත දහම තුලින් පිංගුතුන්ට හැම දිනාට කියලා දුන්නේ ඕකම තමයි නිවන කියන එක මරණයට පස්සේ හම්බෙන එකක්ද කියලා අපේ ඇත්තෝ බොහෝසෙන් හිතන් ඉන්නවා. අපි පින්වත් පිරිස බොහෝසෙන් කෙනෙක් මිය ගියාට පස්සේ තමයි හතර අතේ බෝඩ් ගහන්නේ අපේ අම්මට නිවන් සුව ලැබේවා, සහෝදරයන්ට නිවන් සුව ලැබේවා, යාළුවන්ට නිවන් සුව ලැබේවා කියලා මේ හැමෝටම බෝඩ් එකෙන් තමයි නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ අපේ සමාජයේ තියෙනවා මතයක් මේ නිවන හම්බෙන්නේ මලාට පස්සේ කියලා. පින්තුනේ මේ නිවන කියන එක මේ මලාට පස්සේ හම්බෙන එකක් නෙමෙයි. ජීවත් වෙලා ඉන්නකොට ලැබෙච්ච නැති නිවනක් මලාට පස්සේ හම්බෙයිද? ජීවත් වෙලා ඉන්නකොට හම්බෙච්ච නැති නිවනක් මලාට පස්සේ හම්බෙන්නේ නැහැ. එහෙනම් පින්තුනේ යම් කෙනෙක් මෙලවදී නිවුණ නම් මොකද පිස්සු මලාදි පස්සේ මලාට පස්සේ බුදු දේශනාව අහන්නවත් සුතමේ පහතබ්බ කරගන්නවත් භාවනාමේ පහතබ්බ කරගන්නවත් විදියක් නැහැ. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා නිවෙන මාර්ගය අහගන්න ඕන ජීවත් වෙලා ඉන්නකොට අන්නේ අහගත්තු මාර්ගයේ Taman කටයුතු කරන්න කරන්න අන්න මේ මොහොතේදී නිවෙන්න ගන්නවා මේ මොහොතේ නිවුන් නැති කෙනෙක් ඊළඟ මොහොතේ නිවීමක් බලාපොරොත්තු වෙන්න බෑ දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් දහවල් කාලේ නිවනක් බලාපොරොත්තු වෙනවා නම් එයා උදෑසන නිවිල ඉන්න ඕන උදෑසන ඉඳන් පත්තු වෙන කෙනෙකුට දවල් නිවෙන්න හේතුවක් නැහැනේ අපි දන්නවනේ හේතුඵල කියලා මේක ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ පුරුතඥ ලෝකසත්වයා දවල්ට ගිනි ගන්නවා රැට දුම දානවා. එතකොට ගිනි ගන්න එකෙන්ද දුම දාන එකෙන්ද නිවෙන්නේ? ඔය දෙකෙන්ම නිවීමක් නැහැ.
ikanu rea ilimina kan kalpana karnama nakil lain kan kalpana karnama rea dan tidak gila dan kalpana karnama heta kohomad mamia gema gahagan ni gila kalpana kala him menindia nama udah asa negitu lain dan kalpana kala gaha plan tiket dua nu ini udah idang hewa de handa wena kan dawe neka pelene ka weni in dawila tawila pelila peli peli idala me kalyana mitre kambela meke asaratte meke tiyena yatharthe penla dena kota ඒකවත් කනකට ගන්න නැතුව ඒකවත් අහන්න නැතුව අර කවදාකවත් හම්බෙන්නේ නැති කවදාකවත් තෘප්තිමත් වෙන්න බැරි කවදාකවත් පිංගතුණි තමන් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති වැඩ පිළිවෙල පස්සේ දුවගෙන දුවගෙන ගිහිල්ලා පිංගතුණි අන්තිමට මෙලවත් දුක් විඳලා අන්තිමට මැරෙනකොට පිංගතුණි තෘප්තියක් නැති හින්දා නැවත කොහෙර උපදින සිද්ධ වෙනවා සහනයක් නැති හින්දා තව කොහෙර උපදින සිද්ධ වෙනවා ඒ කියන්නේ පිංගතුණි තව ජාතියක පහළ වීම සිද්ධ වෙනවා එහෙනම් තව ජාතියක පහළ වෙන්න යම් කිසි හේතුවක් කෙනෙක් ගාව තියෙනවා නම් මෙලොව යම් කිසි දුකක් විඳනම් ඒ දුක වගේ සාපේක්ෂව තවත් දුක් කන්දක් විඳින සිද්ධ වෙනවා. දැන් අපේ නායක හාමුදුරුවෝ නිදහස ගැන කියන වගේම පිංගුතුනි කිව්වා ජාතික නිදහස. ඉතින් පිංගුතුනි මේ ක කරන ජාති ටිකක් නැත්තම් විනාශ කරන ජාති ටිකක් ලං කරගෙන ඒකට බැඳලා ඉන්නකම් කොහෙ නිදහසක් හම්බෙන්නේ? ඒක ජාතික නිදහස කර සැපරුවාට පිංගතුනි ඒ ඒකිනු කියවෙන්නේ මොකද්ද මෙන්න මේ අපිට පාලනය කරන්න බැරි මහා මේ ගින්නකට මහා ප්‍රශ්නයකට මහා මේ ගිනි ගොඩකට ඇදලා දාන වැඩපිළිවෙලක් තුලින් යම් කෙනෙක් නිවනක් බලාපොරොත්තු වෙනව නම් ඒ නිවන මෙලව හම්බෙන්නෙත් නැහැ එහෙම එකක් තව ඉස්සරහට ඇදුනත් ඒකෙන් ගොඩ නැගෙන්නෙත් නැහැ එහෙනම් කෙනෙකු ජීවත් වෙලා ඉන්නකොට තමයි මෙන්න මේ බණ ටික අහලා අනේ මේ කොච්චර අසාර අනාථ අනිසි වැඩපිළිවෙලක්ද අපි මේ ජාති වලින් බලාපොරොත්තු වෙනක අපිට හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ හේතුවක් නැහැ. අන්න ඒක මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මෙන්න මේ ත්‍රිලක්ෂණේ මුල් කරගෙන තේරුම් ගන්න ඕන. ඒක තමයි ලෝක විද්‍යාව කියලා කිව්වේ. එහෙනම් මේ විද්‍යාවස පහල කරගන්න ඕනේ කෙනෙක්ට සිහි බුද්ධියක් තියෙන කාලේ. ඒ සිහි බුද්ධියක් තියෙන ජීවත් වෙලා ඉන්න කාලේක තේරුම් අරගෙන අන්න මේ වැඩ පිළිවෙල කරගෙන යන කෙනාට පිංගුතුනි අන්න මෙලොව නිමීම හම්බෙනවා. ඉතින් මෙලොව නිමීම හදාගත්තු කෙනාට පිංගුතුනි පරලොව ගින්නකට පත් වෙන හේතුවක් නැහැ. මොකද මැරෙනකොට චුත වෙනකොට පිංගුතුනි තව ගිනි ගොඩක් ගොඩ නගන හේතුවක් නැත්නම් අන්න යාට ගිනි ගොඩක් කන්න හේතුවක් උදා වෙන්නේ නැහැ ඵලයක් උදා වෙන්නේ නැහැ එහෙනම් පිංගුතුනි අන්න ඒක තේරුම් අරගෙන හැමෝම උත්සාහ කරන්න කොහොම හරි මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුළ අප්‍රමාදීව සම්පාදනය කරන බුදුහාමුදුරුගේ වේගනේ එතන බුදුහාමුදුරුවෝ කියන බල වැට්ටික් කරන් හිටපල්ලා ඉතලා මලාට පස්සේ ඔබ හම්බ වෙනවා කියලා එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලේ අප්‍රමාදීව සම්පාදනය කරගනින්න එන අප්‍රමාදව සම්පාදනය කරගන්නා මොකද උනේ? කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න ඕන. මලාට පස්සේ කල්යාණ මිත්‍රෙක් හම්බෙනවද? නෑ ජීවත් වෙලා ඉන්නකොට කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න ඕන. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. එන ඔන්න ඔය දෙක කරගත්තට පස්සේ බින්දුතුනි මෙන්න මේ වැඩ පිළිවෙලින් යෝනිසෝ මනසිකාරය වෙන හැටි දකින්න ඕන. ඒ කියන්නේ හේතුඵල දකින්න ඕන. යෝනි කියන්නේ බින්දුතුනි උපද්දනවා, සෝ කියන්නේ මමත්වේ. එන මනසිකාර කරනවා කියලා කියන්නේ මේ වැඩ පිළිවෙලේ මම්මගේ කියලා ගන්න අදහස හින්දා සසර ගමනක්. තව ජාතික පහළ වෙන හේතු බල ටික දකින්න ඕන. එන જાතියක් පහල වුණොත් අනාතයි. මොකද ඒක අංශු මාත්‍රය තමන්ට පාලනය කරන්න බැරි නා. ඒකට මම කියලා මගේ කියලා ගන්න සුසුසු නෑ. ඔන්නේ මානසිකත්වයේ යෝනිසෝමනසිකාරයෙන් එන්න ඕන. ධම්මාන්තම් පටිපදාව. ධර්මයේ මොකක්ද දරන්න ඕනේ මොකක්ද නොදරන්න ඕනේ මොකක්ද කියලා තමන්ට තේරුම් යනවා. එහෙනම් මෙලොවදී දරන්න ඕනේ මොකක්ද නොදරන්න ඕනේ මොකක්ද? එහෙනම් මේ හේතු බල දහම මෙන්න මේක අර කල්යාණ මිත්‍රයන් අහලා පින්ගුතුනි කටයුතු කරන කෙනාට අන්න යාගේ චුචිතිත්තේදී පින්ගුතුනි අහු වෙන්න කාරණාවක් නැති වෙනවා. අදුමතරමේ සෝතාපන්න ඵලයට පත් වෙලා තිබුණා නම් අන්න යාර නිමීමක් කමරේ මට්ටමට. ඒ කියන්නේ සතරපා ගින්නකට කොටු වෙන්නේ නැහැ. අන්න සතරපා මට්ටමට යම් කිසි ගින්නක් අන්න තිබුණා නම් සසර ගමනේ අන්න හේතු ටික නතර කරා නම් අන්න එබදු දුකක් බොන්න නැගෙන ඵල ටික නැති වෙලා යනවා. අන්න එහෙම පින්තුනේ ගිහිල්ලා අංශු මාත්‍රයකට මේක දැක්කගෙන ආට පින්තුනේ අන්න යාට කියන මේ ලෝකෙට දෙන අංක ටික වටනාකම ටික මෙලෝදෙම බිඳුවට ගත්තනම් එහෙනම් නිස්කලානම් නිස්කල අංකය තමයි නිස්කලංක කියලා කිව්වේ මේ ලෝකෙදීම මේ ලෝකෙට දෙන අංක ටික අනේ මේ අංක දෙන්න කියලා නේද අපිට මේ වැඩේ සිද්ධ වුනේ මේ ගිනි කන සිද්ධ වුනේ එහෙනම් මේ අංක දෙන එකට වටනාකම් වැටෙනු වටනාකම් වල අගේ වැඩි වෙනු අගේ වෙනකොට බය වැඩි වෙනු එහෙනම් මේ ලෝකෙට මෙච්චරකල් සැප විඳින්න කියලා සතුටු වෙන්න කියලා පිංගුතුනි වැඩක් කළා දුන්න ලෝකෙට වටනාකම වටනාකම් දෙන්න දෙන්නම් පිංගුතුනි අපි හිතන් කියලා සැප වැඩි වෙනවා කියලා හැබැයි සැප මාත්‍රයක් එනකොට මහා දුක් ගොඩක් තමයි වැඩි වෙලා තියෙන්නේ එහෙනම් මේ ලෝකෙට අංක දෙන එක සුසු නැහැ කියලා අර කල්යාණ මිත්‍රයෙක් බණ ටික අහගත්තම තේරුණාට පස්සේ ලෝකෙට අංක දෙන එක භයානකයි. ඒක දුකට හේතුවක්. එහෙනම් ලෝකෙට දෙන අංක ටික නිස්කරන්න ඕන. පල්ලයට ගන්න ඕන. එහෙනම් අන්න මෙච්චර කල් තිබ්බ වටනාකම නිස්කලානම් නිස්කල අංකය. අන්න නිස්කල අංකය නිස්කලංකව Tamanට ඉන්න පුළුවන්.
එහෙනම් මෙන්න ලෝකයා පුතර්ජනේ හිතාගෙන ලෝකෙට අංග දීලා ගොඩ යන්න. හැබැයි අන්න ආරත්තර පත් වුණා නම් නිවීම මාර්ගයට වක පත් වුණා නම් පිංගතුනේ එයා දනවා අංග දෙන්න එක මහ ගොංකමක් කියලා. එහෙනම් අංක දෙන එක නිස්කරලා අර චන්ද්‍රාගේ භයානකල් තේරුම් ගන්න පිංගතුනේ කවදාද බින්දුවට ගත්තනම් අන්න එයා පිංගතුනේ මෙලෝදීම එක්ක බුදු කෙනෙක් එක්ක පසේ බුදු කෙනෙක් එක්ක මහරහතන් වහන්සේ නමක්. මේ ලෝකයේ දෙන අංක ටික නිස්කරපු උත්මයා බින්දුවට ගෙනා උත්මයා තමයි පිංගතුනේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා මේ ලෝකෙට අංශු මාත්‍රකවත් වටිනාකමක් දීලා නැති හින්දා පිංගතුනේ උන්වහන්සේලාට මෙලොව දුකක් නැහැ. අන්න මෙලොවදී උන්වහන්සේ නිවුණා. ඒ වගේම පිංගතුනේ පරලොවදී පිංගතුනේ උන්වහන්සේට නැව ගොඩනැගෙන්න එකක් නැහැ. මොකද ගොඩනැගෙන්න එක පිළිබඳවත් අංශු මාත්‍රයට නිස්කලලා තියෙනවා. ඒකින්ද ගොඩනැගෙන්න ගන්න නැති හින්දා පිංගතුනේ ගොඩනගන්න જાතියක් නැති හින්දා පිංගතුනේ උන්වහන්සේ ජරා මරණයක් නැහැ. ජරා මරණය නැති හින්දා පිංගතුනේ උන්වහන්සේ බැඳෙන දෙයක් නැහැ. බැඳෙන දෙයක් නැති හින්දා ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායස කියන මහා ගිනි ගොඩක් නැහැ. එහෙනම් පිංගතුනේ ජීවත් වෙලා ඉන්නකොට ඔන්න ඔය යථාර්ථය තේරුම් ගත්ත කෙනාට පිංගතුනේ මෙලොව නිවීම හම්බෙනවා. නැත්තම් පිංගතුනේ අපි ජීවත් වෙලා ඉන්නකම් උන්ගෙන් පුළුවන්තරම් වැඩ දෙක අරගෙන අපි කොහමද අපේ ගේම ගහ ගන්න උන්ගෙන් උදව් ටික අරගෙන අතන මලාට පස්සේ ගහන නිවන් සුව ලැබේවා කියලා. ඇත්තටම පිංගතුනේ ඔබ ඔබේ අම්මට තාත්තට ආදරේ නම් ඔබේ ස්වාම පුරුෂයාට භාර්යාවට ආදරේ නම් ඔබේ දරුවන්ට ආදරේ නම් ඔබේ යාළුවන්ට ඥාතීන්ට ආදරේ නම් පිංගතුනේ උන්ට කියලා දෙන්න ඕන මෙලොව දිනෙ වෙන හැටි. එනම් මෙලොවදී පිංගුතුන්ගේ පත්තු වෙන වැඩේට දුවෝලා අන්තර මලාට පස්සේ නම් අඬ අඬ ගහන්න එපා කවදාකවත් නිවන් සුව ලැබේවා කියලා. මොකද මලාට පස්සේ එකෙකුටවත් නිවන් හම්බෙන්නේ නැහැ. අන්න යම් කෙනෙක් නිවන හම්බෙනවා පිරිනිවන් පෑවොතින්. නිවන පූර්ණ කරගත්තොතින් අන්න උන්වහන්සේට නිවනක් හම්බෙනවා. එහෙනම් නිවන පූර්ණ කරගන්නු කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඌ සතර පායෙන් මෙදෙව්වා නම් පිංගුතුනි අර කියන සෝවාන් අංගවල පිහිටවලා පිංගුතුනි ඌ සතර පා මට්ටමට දුකෙන් නිදහස් වෙනවා. පිංගුතුනි ඊට පස්සේ යම් කිසි විදිහට කාම ලෝකයෙන් තියෙන දුකක් විඳින්න උට හේතුවක් ඒත් තියෙනවා. එහෙනම් ඒ මට්ටමට පිංගුතුනේ ඔය කාම ලෝකෙ නිදහස් කරගත්තා නම් අන්න උට මෙලොවදී පිංගුතුනේ කාම ලෝකෙන් යම් කිසි දුකක් ගැහැට විඳින්න තියෙනවා නම් මෙලොව වගේම පරලොවත් එකෙන් නිදහස් වෙනවා. ඒ වගේ පිංගුතුනේ සසර මහා දුකක් තියෙනවා නම් අන්න ඒ දුකෙන් නිදහස් වෙනවා. එන ඕක මෙලොවදී කරගන්න ඕන වැඩක්. ඉතින් මෙලොවදී ඕක කරගත්තොත් පිංගුතුනේ අන්න යාට සදාහතනික මහා සුවයක් හම්බෙනවා. එන හැමෝම අදිෂ්ඨාන කරගන්න කොහොම හරි මැරෙන්න කලින් මම ගොඩ යන වගේම මම යම් කෙනෙකුට ආදරය කරනවා නම් මේ ලෝකේ ඒකට මගේ යුතුයකමක් තියෙනවා කරන්න මෙන්න මේ දහම කියලා දීලා කොහොම හරි මැරෙන්න කලින් නිවෙන එක ක්‍රම වේදුණ්ඩ එතුම උන්ට කියලා දෙනවා. ඔන්න ඕක මාර්ගයේ කටයුතු කරගෙන පිංගුතුනේ අන්න ඒකෙන් තමයි සදාහතනික සුවේ නැත්තම් නිවන යථාර්ථවත් ඔබට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මැරුණට පස්සේ නිවන් සැප ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරන වෙනුවට ඔබ ඔබට හමු වෙන ඔබේ ආදරණීයයන්ට ඔබේ දුවට පුතාට ඔබේ අම්මට තාත්තට නිවන් සැප ලැබේවා කියලා කියන්න පුරුදු වෙන්න. අදත් මේ උදෑසන මේ පන්සලේදීම අපිට පිරිසක් සමහර ලාවට ගුඩ් මෝර්නින් කියනවා නැත්නම් ආයුබෝවන් කියනවා. ඒ වෙනුවට අපි හැමෝටම මැරුණට පස්සේ නිවන් සැප ලැබේවා කියන වෙනුවට නිවන් සැප ලැබේවා කියන කාරණාව නිතර පාවිච්චි කරාට මම හිතන්නේ ගැටලුවක් නැහැ. අර්ථාන්විතව අපේ හැමෝටම අපි මේ දහම් සාකච්ඡාවේ මේ තාක් දුරට පුද පූජාවන් සම්බන්ධව ඒ පූජාවන් තැබීම සම්බන්ධව එහි ලෝකෝත්තර අදහස ඔබට ගෙන ආවා. මල් පූජා කිරීම, හඳුන් කූරු පූජා කිරීම, පහන් පූජා කිරීම ආදී වන්නා වූ ඒ සියලුම පූජාවන් ගැන ඔබට විස්තර ගෙන ආවා මේ තාක් දුරට. අද දිනේදී අපි තවත් එක් පූජාවක් සම්බන්ධව ඔබට එහි ධර්මානුකූල විවරණයක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හඳුන්නේ අපි චතුමදුර පූජාවක් ඉෂ්ට සිද්ධ කරනවා. බොහෝ පිරිසක් මේ විහාරස්ථානයේදී බෝධි පූජා තියෙනකොට ඒ විශේෂ පූජාවන්හිදී අපි චතුමදුර පූජාව කරනවා. අපේ හාමුදුරනේ මොකක්ද මේ චතුමදුර පූජාව? මේ චතුමදුර පූජාව කියන්නේ කාරණාවේ නිවන් දකින්නේ කොහොමද? ලෝකෝත්තර අදහස මොකක්ද අපේ හාමුදුර මේ චතුමදුර පූජාවේ? හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. හැමෝටම ගැටලුව ඇහෙන්නේ නැති මොකද්ද කියලා. අපි දන්න කාලේ ඉඳන් චතුමදුර පූජාව කරලා තියෙනවා. ඉතින් මදුර වූ ද්‍රව්‍ය හතරක් චතු මදුර හැටියට අපි පූජ කරනවා. එහෙනම් මෙන්න මේ මේ ඔය මේ පැණි ගිතෙල් ඔය ආදි බටර් ඔය ආදි හතර වර්ගයක් එකතු කරලා අපි චතු මදුර කියලා දෙයක් හදලා ඒක පූජ කරනවා. ඉතින් බුදු පියාණන් වහන්සේට තරම් මේ ලෝකේ මදුර වූ දෙයක් පූජ කරන්න උතුමෙක් නැහැ. එක පැත්තකින් මේ ලෝකේ අග්‍ර උතුමා මේ තුන් ලෝකෙටම අග්‍ර උතුමා ශ්‍රේෂ්ඨ උතුමා බුදු පියාණන් වහන්සේ. එහෙනම් මේ ලෝකේ අග්‍ර පිදුම අග්‍ර ප්‍රණීතයේ පූජ කරන්න තියෙන උන්වහන්සේට තමයි. එක පැත්තකින් අපි ඒ විදිහට කළ යුතුමයි. ඔබට තියෙන ඉහළම අග්‍රම මధుරම දේ උන්වහන්සේට පූජ කරා. ඒක අපි චතුමధుර හැටියට පූජ කරන්න පුළුවන්. හැබැයි බෞද්ධයෝ කියන කෙනා පිටුනේ නිකන් තේරුමක් නැති පූජා කළෙත් නැහැ.
බෞද්ධය හැමදාම ඥාන සම්ප්‍රදාය බෞද්ධය කිමේ අද ඉන්න බෞද්ධය නෙමෙයි හරි මම මේ කියන්නේ පෙර බුදුනුවන් ඒ කියන්නේ අපේ හඳුරුනේ කාරණාව තිබ්බා අද ඉන්න පිරිසට හරියට කාරණාව තේරුම් ගන්න බැරි කමක් අන්න ඒකයි වෙලා එදා වැඩ ටිකම තියෙනවා අද අර්ථය නැහැ ඒකයි වෙලා දැන් අපි මේ වැඩසටහනේ මූලික සාකච්ඡාවේ ඉඳන්ම අපි කරපු දෙයක් තමයි එක එක දවසට එක එක පූජාවන් අරන් ලෞකිකව පේන අර්ථය වගේම ලෝකෝත්තර අර්ථයත් පෙන්වලා දෙනවා අන්න මధుර දේවල් පිදීමේ අර්ථයෙන් චතුමధుරක් පූජා කරන්න පුළුවන්. හැබැයි ඕකේ තියෙනවා මේකට මේ ලෝකේ මధుරම වූ දහම් හතරක්. ඒක නේ චතුරාර්ය සත්‍ය කියන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරනවා කියන්නේම නිවන් දකින්න. ඒක මේ පැත්තට කරපොත් අපි මුලින්ට ගියොත් ඒක තමයි නිදහස් වෙනවා කියන්නේ. හරිද? එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ ධම්ම අවබෝධය කරනවා කියන්නේ. එහෙනම් යමෙක් ධර්මයේ දකින්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය දැක්කා. චතුරාර්ය සත්‍ය දැක කියන්නේ ධර්මයේ දැක්ක. එහෙනම් මෙන්න මේ දුක්ඛාරය සත්‍යයේ පැට එක සත්‍යයක් දකින්නකොට ඊට අනුලෝමව පිඟුදුන අනිත් සත්‍ය තුනත් අවබෝධ වෙනවා. මේක වෙන වෙනම දකින්න දෙයක්වත් නැහැ. දුක දකින්නකොට දුකට හේතුව තේරෙනවා. දුක කියන්නේ දුක්ඛාරය සත්‍ය. මේ ලෝකේ දකින්න දුක නෙමෙයි. දුක්ඛාරය සත්‍ය දැක්කහම දුක්ඛ සමුදය මේක හැදිච්ච හැටි පේනවා. හැදිච්ච හැටි පේනොත් නිරෝධ කරන්න හැටි පේනවා. නිරෝධය පේනකොට මාර්ගය පේනවා. එහෙනම් මෙන්න මේ එක මාර්ගයක් ධම්ම අවබෝධයෙන් අවබෝධ කරනකොට අන්නේයන්ට චතුරාර්ය සත්‍යම පේනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ ලොවට මේ මුහිරි වූ ප්‍රනීත වූ ලෝකේ අති ප්‍රනීත ආර්ය සත්‍ය හතරක් ලෝකෙට විද්‍යාමාන කළා. ඒකට කියනවා චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍යයට කරන ගරුගුණ පහර පූජාවකට චතුමදුර පූජාවක් කරනවා. එහෙනම් ඔබ මීට පස්සේ චතුමදුර දැන් මීට කලින් ඕන්තරම් චතුමදුර පූජා කළා ඇති. ලස්සන ප්‍රනීතයට සුවඳ ගහන්න රස හිතින්න ඔබ හදලා පිළිලක පිරිසිදුව කරලා. හැබැයි අද ඉඳන් ඔබ කරනවා නම් ඒ චතුමදුර පූජාව මේ අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරාසංක කල්පලක්ෂ ගණනක් පෙරම් පුරලා. 20 අසංක 16 11 අසංක 8 අසංක ඔය විදියට විඳින බුදු පියාණන් වහන්සේලා විඳින්න තියෙන සියලු දුක්ඛඳ විඳලා. මහා බෝසතාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් එදා බුදු පියාණන් වහන්සේ ඒ මහා කල්පගණන් පෙරම් පුරලා ලෝට විද්‍යාමාන කරපු චතුරාර්ය සත්‍යයට කරන මහා ගරුගුණ උපහාර තමයි චතුමදුර පූජාව කියලා කියන්නේ. එහෙනම් අන්න ඒකට කරන මහා පූජාවේ හේතුවේ ඵලය චතුර ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයටත් හේතු වෙනවා. ඉතින් ඒක මහා වටිනාම දෙයක්. මොකද ඕක අවබෝධ වෙන්නේ නැතුව මේ කියන නිවනවත් මේ කියන නිදහසවත් හම්බ වෙන්නේ නැහැ. ඔය කියන මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. නැත්තම් නිකම් පිස්සු ප්‍රාථමික අවධියේ අර නිකම් අපි දන්න කාලේ අපි හිතන් ඉන්නේ අපි ඔය මේ ආයුධාරං මස්මාළු කකා සත්තු මරන් හිටපු කාලයක් අපිට තිබුණා කියලා. අන්නේ වනචාරී යුගයේම තමයි. අද වෙනස තියන්නේ උන් රෙදි අඳිනවා. එදා එකම තමයි රෙදි අඳින එක විතරයි චතුරාර්ය සත්‍ය නැති වුණොත් ඕක තමයි ලෝකෙට වෙන්නේ. ඒක රෙදි අඳිනවා. හැබැයි අර වනචාරී පුද්ගලයා ඇතුලේ ඉන්නවා. තේගුදුනේ මෙන්න මේ වනචර ගති නැති වෙලා දහදුරා ගති නැති වෙලා 10ක් වූ දුරාචාරවලට කියනවා 10 දුරාගේ. මෙන්න මේවා නැති වෙලා ලෝකේ සුමට බවට පත් වෙන්න, මధుර බවට පත් වෙන්න, ප්‍රනීත බවට පත් වෙන්න අවශ්‍ය මූලය හැදෙන්නේ චතුරාර්ය සත්‍යෙමයි. එහෙනම් ඒක දුක්ඛාරය සත්‍ය කියලා පෙන්වෙත් ඒකයි. බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ පෙන්නපු දුක නෙමෙයි කිව්වේ. ලෝකයා දකින දුක එකක්. බෞද්ධයෝ හැවත් ආර්යයෝ දකින දුක තව එකක්. දුක දුක වේ දුක්ඛ සත්‍ය නොවේ. දුක්ඛ සත්‍ය වේ දුක නොවේ. බුදු පියාණන් වහන්සේ දුක්ඛ සත්‍ය කියලා පෙන්වුවේ මෙන්න මේ ජාතිගිනි ජරාගිනි මරණගිනි ශෝකගිනි පරිදේවගිනි දුක්ඛගිනි දෝමනස්සගිනි උපායාසගිනි කියලා ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ පියේ ඔය විදියට ප්‍රියංගෙන් වෙන්නීම අප්‍රියන්නා එක්වීම යම් කැමක් කැමැතිසේ නොලැබෙයිද ඔය විදියට දුකයි කියලා යමක් පෙන්වුවත් මෙන්න මේ සියලු දුක්ඛන්දට පිංගුතුනි අපිව කොටු කරලා තියෙන්නේ සැප කියන මුලාව. ඕක අපි නිතරම සරලව පෙන්නනවා. මාළුවා ඇම කණ්ඩ ගිහිලා තමයි දුකට වැටුනේ. එහෙනම් අපිත් පින්වතුනි මේ සැප පස්සේ ගිහිල්ලයි බුදුහාමුදුරුවෝ කියපු සියලු දුක්ඛන්දට වැටුනේ. මෙලොව ගිනි වලට වැටුනේ. පරලොව ගිනි වලට වැටුනේ. සසරේ ගිනි වලට වැටුනේ. සතරපාය ගිනි වලට වැටුනේ. බුදුහාමුදුරුවෝ දුකයි කියලා පෙන්නපු සියලු දුක්ඛන්දට වැටුනේ මේ දුක්ඛ සත්‍ය තේරෙන්නේ නැතිද? අන්න දුක්ඛ සත්‍ය තේරුණා දාට මේ සැප තමයි සියලු දේ විනාශකන සියලුම දුක හදන මර උගුල කියලා යම් දවසක තේරුණොත් මේ සැප පස්සේ ගිහිල්ලා තමයි ඔය ඔක්කොම අපි මේ විනාශයන් සිද්ධ කරගත්තේ කියලා යම් දවසක තේරුනොත් සැප දුකක් බවට පත් වෙනවා. අන්න ඒ පරිවර්තනය වෙච්ච දාට කියනවා දුක්ඛාරය සත්‍ය දැක්කගේ. දුකයි කී කීරියට දුක් විඳතර මේක පේන්නේ නැහැ. දුක් විඳලා මේක අවබෝධ කරන්න බෑ.
Pingutin duka daki noni, duka gian ne widi ne kak duka sate gian au bodu gani. Igan apa katore, sepe duka daki noni. An ne kai, sepe hera ena duka nte teru nana. Itan noko, dan malu ata mulimma teru nana ngema kaya bod meren de beno bagi ela. Uda itu kota ema wasana wak kedi itu pei ne wasana wak kedi. Sepe kedi itu pei ne duka kedi. Onno e pariwar, onno malu ata meka teri ne tein, malu aga avidya inda ute ka teri ne. Api avidya inda, api de. Mee sepa duk tika sepa kedi itu penuh. Anu vidya awat patte no kote sepa duka kedi itu penuh. Anu sepa duka kedi itu penuh dawasat duka arah sattte dagin. Ena duka arah sattte tuling minna mee sepa duka kwece gamang teri no samudaya mukad meccher kal gunnu age sepa patte gihilai mee duka samudayaun. Ena dengma makaran duka nirodhe karan dite ekam marga tamai sepa patte ane kanamat tanu. Inang ekat marga tiennwa, loge agen hitane agen mediene, samma dittiye tulin, samma sangkappe, meccheraka loka sangkappe aiti bune, then samma sangkappe tiyan, miccha sangkappe agen mituru bela, loge te mituru vechi sangkalpana tamai magi meccheraka aiti bune, anna then magi loge te mituru vechi sangkalpana ane, magi tiene loge midena sangvali maavena sammaavena sangkalpana, anna samma sangkappe agen, ehara inwa samma vacha. Sama kamant, ya agi jiwite, bawat ni niat bawat ni niwan mage pini samai sama ajiu. Ya, am usaha yak wira yak badan orang me loge ulakan dani me loge midin nai sama wayam. Ya, am sihiyak bawat tan orang me loge diye dani me niwan da kini sihiyak koi bawat tan ni sama satiye. Eh hara ane kene samadi yak ked, eh ane kene samadi kene sama samad. Enam minne me arasta angi kumargi purne me nam weda pili bela catura arasatiye tulin sidde. Inang caturar sate awo bodh wenne nikam be arabi diye mahapuja keran wenno. Inang anti mata jatuh matur puja be ani sanse awasan apa tiwale kau caturar sate dagi ngek ngek bodh patte. Inang nikam nemi dekala keran mama me jatuh matur puja keran melo ke ihalam madura sate hatra penno bu budu piyanan wahanse. Inang ane utuma ke mahaguna kandete mama caturar sate puja awak cinta kenwa me caturar sate puja me caturar sate e mahadham kandete e mahasate hatra terkaren mahupahare ay me catumandro puja awakian inang mata puluam pirisudu vidhiat mata puluang upari ma vidhiat mama e sate hatra ter me mahupahare cinta kenwa gina dahatin catumandro puja awakaran aniwaring me adbagi hetu asana netak. Mudah ini dah amat itu wasanatin natal usai mahapulu yang beri kita taran pilih sebagai niat kita pertama antamaya itu wasanatin ini itu wasanatin yang pilih se bihiu ni oleh vidya keragatnya mul puja awan nisa budu dah am mul keragatnya sedu keragatnya eva ke puja awan nisa adem ini niat kita ikut ini dah waktu udah bilatian ini ane niat kita ikut ini ini mahapilih se terpatin dah wajah sakti oleh catur mantra puja awe itu api mencer kal vigraha kerumu mal pahan puja awe ini. Dahat dahat thandung puru ata piri kara, deh ada wisaya sesat puja awak mih pansel esit dewi no, laksa ganak wiyadang kalla, api pinat asang kehiti arah cuma apa itu lu, kallayan wittu piri sak, prataran ridhi mutu, mani, oya siu arging yutte laksa ganak, laksa dahai kat asan n, sesat yugelyak sa murah itu yugelyak, mih dahwal dodi swenjen puja awas samag, mih wihara tani ada puja awen wa, oya silu puja awal prati ada, ubat ekar dahai kwen n hambo unne. Hebat, ubat sahdu cara dina hambuin wad. Ara anna hari. Rantri dia mutu meni kene ubat. Itenat ten hatarak. Itenat tan ya. Suwarna me suwarna kian ni meso aran. Rana kian ni me loko gete ni. Rana bimu kian. Yudha karna dana tamai rana bimu. Yudde neti dana tamai aran. Anna me mamatte matul yudde neti dang itenat suwarna. Anni suwarna gue gunia te upahar hati te. Me puja wan si dina mutu meni kua manik meni kian ma. Mamatnya nikmatnya ini dah manik kekin. Udang cuda manik kek, cai teri, ayakaran ni hidup sama ini. Itena science pet tu kuti no. Hebei, budu dah kami pun tu ni. Kalu polowe, gal polowe, veli polowe, katu polowe ini dah sama yang tu cuda manik ketean. Ena me asyutwat prutajjana bawa ini dah. Me cai teri ini ene ceh, sitat anan na weda pilih ceh tiye kila kienu. Me budu dah kami ikakpat naikin wekai arta agneti, siru di arta anitai. Awasan ini pun tu ni. Paling gua keng, meni kagin tamai keluar berani. Mamatnya nikmatnya dana manik ke. Anu meni kag, orang arya tuh nuansi, budu piyanan nuansi, pasai budu piyanan nuansi, sangkai tuh keran. Itenah manik ke agdem, mukade mamatnya nikmatnya uttoni berani itu. Enang adawa sih mahapuja wat. Puluangan perayaan itu sambandu berani. Api meh sangkaccha empasai perayaan itu sambandu berani. Beri aye, itenah poli mukahilari. Ye puja wadah, mana kuda sahdu karade.
දීලා මේ කර කර ගන්න ඔබට පූජාව පුළුවන් කොහොමද පින්වතුනි අන්නේ විදිහට ගන්න මට එක මේකට හොඳ කතාවක් මතක් වෙනවා ඔය චතුමඳුර පූජාව කිව්වම දැන් අපි චතුමඳුර පූජාව අග්‍ර ගන්න විදිහට අපි තියෙනවනේ හැබැයි දා බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක මිනිස්සේ දැන් බුදු පියාණන් වහන්සේට මුළු රටෙම මේ ගමේම දානයක් දෙනවා රජවරු සිටුවරු එක්කව වෙලා මේ මිනිස්සයා දුප්පත් අහිංසක මිනිස්සේ මෙන්න මේ මිනිස්සයා පින්වතුනි කරන්න දෙයක් නැහැ දෙන්න දෙයක් නැහැ මේ මිනිස්සයා බලනවා අමතක වෙච්ච දෙයක්වත් ගෙදර තියෙනවද කියලා හොයනකොට පින්වතුනි බෝතලයක ඔය පැත්තක ඇලිච්ච හකුරු කෑල්ලක් තිබුණා. චූටි හකුරු කෑලි දැන් බෝතලේ හූර්ලා තේ සීනි බෝතලේ හූර්නා වගේ හිරුවම හකුරු ටිකක් හොයා ගන්න පුළුවන්. ඇලිච්ච ටිකක්. ඔය ටික හැන්දකින් හරි මොහකින් කෝට් එකකින් හරි එකතු කරලා දැම්මා අභාජනෙක. තව මොනවා හරි හොයනකොට මෙයාට අන්තිමට අර සුණු සාල් ටිකක්. අර ඉස්සර බින්දුනේ සුණු ඔය කැඩිච්ච බිදිච්ච හාල් එකතු කරනවානේ පැත්තකට දානවා. ඔය වගේ සුණු සාල් මිටකුත් හම්බුණා. මෙයා මේක හොඳට පිරිසිදු කරලා සුද්ධ කළා. ගලක ඇඹරුවා ගලක දාලා දැන් අපි මිරිස් සම්බරන වගේ හොඳට අකුරු කෑල්ලක් දැම්ම අර හාල් ටිකත් හොඳට හොදලා අඹලලා ගත්තා දැන් මේක පොඩිමක් කියන්නත් බෑ කැවුමක් කියන්නත් බෑ තලපේ මේකට නමක්වත් නෑ දැන් අපිට අපි කෑම වලට නමක් තියෙන මේකට නමක් කියන්න නෑ අලුත් කෑමක් අකුරු කෑල්ලක් දාලා හාල් ටිකක් අඹරලා ගත්ත කෑමක් දැන් මෙයාට මේක අරගෙන දැන් මෙයා නොච්චරයි දෙන්න තියෙන්නේ මෙයා අරන් යනවා මේක කෙහෙල් කොලේකත් උතාගෙන Tamanට තියෙන පිරිසිදු රෙද්දකුත් උතාගෙන යනකොට පිංගුතුනි දාන පොලේ රජවරු සුවඳ ගහනවලු පැත්ත පළාත ගින්න බැලු ඒ තරම් සුවඳ කෑම. දැන් මේක බැලින්නම් මේක පහත්ම කෑමක්. කිසිම මේ රහකුත් තියේද දන්නේ නැහැ. හාල් තිහකට මේ හකුරු කෑල්ලක් අඹරලා ගත්ත එකක් නේ තියෙන්නේ. ඔක පොඩ්ඩක් තෙල් තෙල් චූට්ටකුත් දාලා එහෙට මෙහෙට කරකෝල අරන් තිනවනේ. රත් වෙන්නත්. තීජ තෙල් තිහකුත් දාලා එහෙම තමයි හදලා තියෙන්නේ. දැන් මෙයා මේක හංගගෙන දැන් මේක නම් දෙන්න බෑ. බුදුහා මේක දෙන්න කිව්ව මට මෙතන ඉන්නේ උන් ගහලා දායි කියලා. පැත්තකට කළා දැන් විදි කරන්නත් බෑ කොහොකටද කියලා හංගගෙන ඉන්නවා දෙන්න යන්නේ නැහැ දැන් බුදුහාමුදුරතුරු 500ක් විතර මහා රහතන් වහන්සේලා දැන් මේ දම්පොලට වඩිනවා දම්පොලට වඩිනකොට පිඟුදුර රජවලු සිටවලු දැන් සැදී පැහැදී ඉන්නවා බුදුහාමුදුරන්ට දානෙ බෙදන්න බුදුහාමුදුරු පිඟුදුනි දානෙ පාත්‍රය අරින්නේ නැහැ මහා සද්ධාවෙන් හදපු නමක් නැති අර කෑමක ළඟට බුදුහාමුදුරු මේ මිනිස්සු ළඟට ඇවිල්ලා පාත්‍රය අරන බුදුහාමුදුරු පාත්‍රය අරලා ඒක අරගෙන බුදුහාමුදුරුව එදා ගන්න ඒ තලපේ විතරයි මොකක් හරි නමක් නැති ඒ කෑමේක අරගෙන අර මිනිස්සයාට පේන්න පැත්තකට වෙලා උන්වහන්සේ වළඳන බාන්නේ මේ මිනිස්සයාට ලැබිච්ච අවස්ථාව දැන් ඒ මිනිස්සයා ඒක නිසා කොහොම ගොඩ යන්නේ දැන් අද බුදුහාමුදුරුව නැති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ බුදුහාමුදුරුවම දේශනා කරනවා ආනන්ද මම නැති කාලයක මං වෙනුවෙන් දැන් බුදුහාමුදුරුවට ප්‍රශ්නයක් ආවනේ බුදුහාමුදුරුව ජේතවනාරාම වැඩ ඉන්න කාලේ උන්වහන්සේ නැති වුණා මිනිහාන්තු පූජා කරන්න ආපු දේවල් තැන තැන දාලා මිනිස්සු යනවා දුකෙන් යනවා බුදුහාමුදුරුවෝ නැහෙනි අපි මේ ගෙන අපෝ මල් වර්ග කෑම වර්ග පිරිකර වර්ග තැන තැන දාලා දුකෙන් යනවා ඊට බුදුහාමුදුරන්ට ආනන්දාමර කරන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා බුදුහා මොකද අපි මේක ලෝභවංශේ නැති වුණා මිනිස්සු හිත පැහැදිලා යනවා අනේ බුදුහාමුදුරුවෝ නැහෙනි කියලා මේ ගේන ඒවා ආනන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ජයශ්‍රීමා බෝධියෙන් අංකුරයක් අරගෙන බෝධියක් වෙනවා ආනන්ද බෝධිය කියලා කියන්නේ මෙන්න මේ ආනන්ද බෝධිය රෝපණය කරන්න කවුරු හරි කෙනෙක් ජයසීමා බෝධියට වේවා ආනන්ද බෝධියට වේවා මේ පන්සලේ බෝධියට වේවා බුදුහාමුදුරුගෙන සංඥාවෙන් පූජා කළොත් අර එදා බුදුහාමුදුරු අර අහිංසක දුප්පත් මිනිහ ළඟට ඇවිල්ලා පාත්‍රය ඇරිලා දක්වපු අනුග්‍රහයක් ඇද්ද ඒක සමානයි කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ සියලු දේම ඔය චතුමතුරු පූජාවේ ඉඳන් ඔබට කරන්න පුළුවන් ඉහළම හොඳම පූජාව ඔබට තියෙන මට්ටම එහෙනම් මේක කියන්නේ සල්ලි වියදම් කරන් අන්න gedara සුණු සහල් ටික ගන්න හකුරු කෑල්ල ගන්න තීනි බෝතලේ හූරලා හරි ගන්න පුළුවන් උපරිම පිරිසුදු පුළුවන් උපරිම පිරිසුදු පුළුවන් උපරිම විදියට මේ ලෝකේ දුප්පත්ම අහිංසක කෙනාටත් අර රජවරු පරදින දානයක් දෙන්න මේ බුද්ධ ශාසනය පුළුවන් ඉතින් අන්නේ දානේ දී ගන්න අන්නේ පූජාව කර ගන්න අන්නේ චතුමදුර වේවා කුබනෝ පූජාවක් ඥාන සම්ප්‍රයුක්ත වෙලා මේ අනන්ත බුදු ගුණයට අනන්ත දම් ගුණයට අනන්ත මහා සංඝ ගුණයට මේ ත්‍රිවිධ රත්නයේ ගුණයන්ට මේ මහා පූජාව කරන්න කිසිදු අඩුවක් නැහැ බුදුහාමුදුරන්ගේ පාත්‍රයට බෙදුවා සමානයි ප්‍රතිපලය බුදුහාමුදුරු දේශනා කරනවා මම නැති වුණත් මේ දින කාසාව කණ්ඩක කියන දුස්සීල මහා නටාරි සාසනීය මුල් කරගෙන යම් කෙනෙක් දානයක් පූජා කළොත් මම වැඩ ඉන්න කාලේ මට පූජා කරපු දානේ ආනිසංසයම ඒකෙන් ලැබෙනවා අදහස ගන්න ඕනි බුදු පියාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය සංඝ රත්නය කියන්නේ මේ අද ඉන්න හාමුදුරු ටික විතරක් නෙමෙයි අද මිනිස්සු පටල ගත්ත එකක් තියෙනවා උතන සංඝ රත්නය කියන්නේ මහා කාශ්‍යප අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ
මේ පැවති පටන් ගත්ත මේ බුද්ධ ශාසනය හිටපු වැඩ හිටපු ඒ සීනාශ්‍රව මහරහතන් වහන්සේලා ඇතුළු යම් තාක් මේ බුද්ධ ශාසනය මේ ලෝකේ කොච්චර කල් වැඩ හිටියද ඒ මහා උත්තමයෝයි තියෙන අතීත අනාගත වර්තමාන එහෙනම් මේ තුන්කල් වාසී ආර්ය මහා සංඝරත්නය ඇතුළු මේ සියලු මහා සංඝරත්නය පිදුවා වෙනවා බුදුන් පිදුවා වෙනවා දහම් පිදුවා වෙනවා සංඝුන් පිදුවා වෙනවා එහෙනම් ඔන්න ඔය තුන පුළුවන් උපරිම විදියට කරගන්න අනිවාර්යෙන් චතුමදුරු පූජාවෙන් ලැබෙන චතුරාර්ය සත්‍ය හේතු උනුත් ලබන්න පුළුවන් එහෙනම් දැකලා කරගන්න ඔබට කරන්න පුළුවන් ඉහෙළම පූජාව කොහොමද කරන්න පුළුවන් ඒක දන්නේ ඔබයි ඒ පූජාව මේ බෝධියේ තියෙනවා චෛත්‍යයේ තියෙනවා බුදුගේ තියෙනවා ධාතු මන්දිරයේ තියෙනවා කැමැති තැනක පූජ කරන්න ජීවමාන බුද්ධ සංඥාව කිසිදු අඩුපාඩුවක් වෙන්නේ නැහැ එහෙනම් චතුමදුරු පූජාවත් එසේමයි චතුරාර්ය සත්‍ය අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේලා මේ ලොවට විද්‍යාමාන කරපු ඒ උතුම් වූ චතුරාර්ය සත්‍යයට ගන්න මහා ගරුගුණෝපාර පූජාවක් ඇරෙයිද මම මේ චතුමදුරු පූජා කරමි පූජාවිත්වා පූජාවිත්වා පූජාමවිත්වා කොහොම කියලා පූජක හොඳයි තෙරුවන් සරණයි මෙතෙන් පටන් චතුමදුරු පූජාවකට කවුරුන් හෝ පූජ කරන චතුමදුරු පූජාවක් දැක බලා තමතින් සේතින් දෝතින් සිදු කරන පූජාවක් සිදු කරනකොට චතුරාර්ය සත්‍ය දහම අවබෝධ වෙන්නට මඟ කියන්නට හේතු වාසනා වේවා කියලා ඔබට එසේ ප්‍රාර්ථනා කරමින් පූජාවන් සමගින් අත්ල් බැඳ ගන්න අපි ඉඩ හසර වෙන කරනවා අපේ හාමුදුරුව මහා සංඝරත්නය ගැන කතා කරපු නිසාම අපි ඒ ආශ්‍රිතව මීළඟ ප්‍රශ්නේ අපේ මාලේවන සුදිර ස්වාමීන් වහන්සේගෙන් අහන්නට කැමතියි අපේ හාමුදුරුව දැන් දේශපාලනයට නැඹුරුන වටපිටාවක් දැන් ශ්‍රී ලංකා දූපතේ තුල ක්‍රියාත්මක වන මොහොතක් අපි මෙච්චර කල් අහලා තිබ්බේ හිත ගිය තැන මාලිගාව කියලා දැන් ඒ දේවලුත් වෙනස් කරගෙන තියෙනවා අපේ හාමුදුරනේ මේත් එක්කලා මහා සංඝරත්නයත් මේ දේශපාලනයට යම් ආකාරයක නැඹුරු වීමක් දකින්නට තියෙනවා අපේ හාමුදුරනේ ඇත්තම කාරණාව මේ රටේ තියෙන මේ පන්සල් ටිකේ ඉන්න වැඩවාසය කරන මහා සංඝරත්නය යම් ආකාරයෙන් නියෝජනය කරන්නේ සහ උන්වහන්සේලාගේ පාර්ශ්වකත්වය ඒ මහානායක හිමුරුන් ඇතුළු වේ මහා සංඝරත්නය යම් ආකාරයෙන්ද ඒ දේශපාලන පක්ෂයකට යම් පිරිසකට පිළිගැනීමක් දෙන්නේ මේ රටේ තියෙන බෞද්ධ මතය හැදෙන්නේ අපේ හාමුදුරනේ අන්න ඒ අනුව හාමුදුරනේ අද වෙනකොට මේ නිර්මාණය වෙන දේශපාලන වටපිටාවත් එක්කලා සමහර වෙලෙ භික්ෂුන් වහන්සේ දේශපාලනයට නැඹුරු වෙනවා සමහර මැති ඇමති තනතුරු වලට මන්ත්‍රී තනතුරු වලට භික්ෂුන් වහන්සේලා පවාපත් වෙනවා පිරිසක් කියනවා අපේ හාමුදුරනේ එදා අතීතයේදී බුදුහාමුදුරු පවා මේ කාරණාව වලට බුදුන් වහන්සේ පවා මැදිහත් වුණා ඒකෙන්ද මේක ප්‍රශ්නයක් නැහැයි කියලා මේ ආකාරයෙන් විවිධ මත තියෙනවා අපේ හාමුදුරනේ දේශපාලනය කියන කාරණාව අපේ හාමුදුරනේ භික්ෂුන් වහන්සේට සුදුසුද හොඳයි තෙරුවන් සරණයි කාලෝචිත ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ ඔබට ඇහෙන්නේ නැති මේ භික්ෂුන් වහන්සේලාට දේශපාලනය කරන එක සුදුසු නැද්ද කියලා දැන් සුදුසු නැද්ද කියලා අහනකොට අපි පිංගුතුන්ගෙන් ඇහුවොත් අපේ පක්ෂයට උදව් කරනෝ නම් කමක් නැහැ අනිත් පක්ෂයට උදව් කරුත් තමයි ප්‍රශ්නේ දැන් අපි පිංගුතුන් කියන්නේ ඕකනේ දැන් තමන්ගේ ප්‍රශ්න තමන්ගේ පක්ෂ පැත්තට හාමුදුරු නැඹුරු නම් වැඳලා කරලා ඒක ප්‍රතිපලිටම් කියනවා හැබැයි අනිත් පැත්තට හාමුදුරු පොඩක් නැඹුරු ගතියක් තියෙනවා නම් ඒ හාමුදුරු හොඳ නැහැ බුදු හාමුදුරුන්ගේ එක නෙමෙයි ඔය කරන්න කියලා ඒ වගේ විශාල වශයෙන් අපවාද උපවාද ඔබට පහුගිය කාලවක් ආනු දෙහෙන්නේ නැතිනි දැන් අපි පන්සල් වල ඉන්නකොට අපිට මතකයි ඒ පහුගිය ඡන්ද කාලවක් වාන වෙනකොට මේ සියලු පක්ෂවල කට්ටිය ඇවිල්ලා කියන හාමුදුරුනේ මේ පාර නම් ඔබ වහන්සේලා මැදිහත් නොවුනොත් නම් ඉවරයි අනිවාර්යෙන් ඔබ වහන්සේලා මැදිහත් වීම අවශ්‍යයි කියලා එහෙම කියලා පින්වතුනි කොහොම හරි කමක් නැහැ දැන් ඉතින් ඒ පස්ම ටිකත් කියලා මේ පස්ම ටිකත් කියලා හාමුදුරු කාට මේ පක්ෂපාත නැද්ද කියලා හොයාගන්නත් බෑ ඊට පස්සේ වැඩේ ඒගොල්ලොම කියලා ඒගොල්ලොම වැඩේ වරද්ද ගත්තට පස්සේ වැරදිච්ච කාලට බයින්න කාටද හාමුදුරු තමයි මේක කෑවේ කියලා දැන් පහුගිය කාලේ ඔබම ඕන තරම් සිද්ධ සිද්ධ වෙනවා නව පින්වතුනි දැන් මේ දේශපාලනය හාමුදුරු සුසුසුල් නැද්ද කියන කතන්දරේදී අපි පින්වතුනි ගන්න ඕනේ කොතනද අපි ගන්න ඕනේ පිටුතර සාසනික පැත්තෙන් සාසනික පැත්තෙන් ගන්නකොට අපිට මුල යන්න ඕනේ කොහෙටද කොහෙන්ද දැන්න ඕනේ බුදුහාමුදුරුවෝ ගාවට යන්න වෙනවා ඔබ දන්නවා පිටුතුනි අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න කලින් ඔය තේමිය කියලා කුමාරයෙක් කියලා ඉපොල්ලයි ඉපදිලා හිටියා මේ බුද්ධත්වයට පත් වෙන්නත් කලින් අත්භවයක මෙන්න මේ තේමිය කුමාරයාට පිටුතුනි පොඩි මේ බෝසත් හාමුදුරු මේ බෝතතන් මාත් නම තේමිය කුමාරයාට පිටුතුර පොඩි කාලෙම පෙර ආවර්ධනය කරන්න පුළුවන් නුවණක් එන මෙන්න මේ නුවණෙන් උන්වහන්සේට පොඩි මේ ඊළඟ රජකම ගන්න ඉන්නේ
පොඩි වෙන කවුරුත් නැහැ එතුමාට තමයි ඊළඟට රජකම හම්බෙන්නේ මේ දරුවට. නෝ මේ දරුවට පෙර ආවර්ධනා කරන මේ මේ නුවණින් පොඩි කාලෙම දකින්න උන්වහන්සේ ඊට ඉස්සෙල්ලා අත්බවයක මේ රජෙක් වෙලා ඉන්නවා. රජෙක් වෙලා ඉඳලා අවුරුදු 20ක් රජකම් කරනවා. අවුරුදු 20ක් රජකම් කරන්නේ. අනේ අවුරුදු 20ක් රජකම් කරලා අන්තිමට උන්වහන්සේ මැරෙලා යන්නේ ඔසුපත් නරයකට නරකයකට. ඒ කියන්නේ අවුරුදු 20ක් රජකම් කරපු එකේ හේතු බලයක් වශයෙන් අන්ත ඒක කරගන්න වැඩ ටික හින්දා ඔසුපත් නරයකට යන්නේ. කවුද මේ කියන්නේ දැන් මේ? බෝසතාණන් වහන්සේ නම. මැරෙලා විරලා යන්නේ රජකම් කරලා ඔසුපත් නරයකට. ඒකට කරගත්තු දුෂ්ට වැඩ ටික හින්දා. එහෙනම් බලන්න පිංගුතුනි දැන් එතකොට ඒකෙන් එනවා අපේ සිදුහත් කුමාරයා. දැන් ඒ කියන්නේ එතන බලනකොට මොකද අන්තිමට උන්වහන්සේ මේ 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 ඒක දැක්කට පස්සේ අන්තර පොඩි කාලේ ඉඳන් බහලා ඇත්තනේ මේ කතාව. කතා සම්පූර්ණයි කියන අවශ්‍ය නැහැ නේ. අන්දේක් ගොළුවෙක් බීරෙක් වගේ රඟපාලා අන්තිම රජකම දෙන්න සුදුද්දත් උන්වහන්සේ කැලේට ගිහලා දානවා. කැලේට ගිහලා දාපුවා පස්සේ මරන්න නැක්ක යන්නේ අන්තිමට අර එක්කංගිය කට්ටගෙන මට එහෙම ප්‍රශ්නයක් නැහැ. උඹලා ගෙල්ල ගියාලා මම මැරුවා කියලා ගිහිල්ලා ඒකේ මහන වෙලා බවුන්දම් පුරලා තියෙනවා. මේ වඩලා තියෙනවා. අන්න එහෙනම් පිටුතර ඊට පස්සේ මේ පොඩි පොඩි කතා ටික අපිට මතක් කරන්නේ මම මේ මේ සාසනේ ඉන විදිය. ඊට පස්සේ මුඳුනේ අපේ සිදුහත් කුමාරයා ඉන්නවනේ. අපේ සිදුහත් කුමාරයාත් ඊළඟට රජකම ගන්න තිබුණේ. ඒ කියන්නේ මේ දේශපාලනේ රජකම කියලා දේශපාලනේ. මේ දේශපාලනේ මේක නායකයෙක්. මේක විතරක් නෙමෙයි. මනුස්ස ලෝක හතරත් නෙමෙයි හතරෙම ලොක්ක වෙන්න හිටියේ. හැබැයි උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ යානේ මට රජකම හම්බෙන්න තියෙනවා. ඉතින් ආයි ඡන්ද අරව මනව මොකුත් නැහැ නේද? හැබැයි උන්වහන්සේ නිරායාසයෙන් ඊළඟට උන්වහන්සේ එතන මේ ලොක්ක වෙන්න හිටියේ. උන්වහන්සේ ඒ ලොක්කකම තියාගත්තද? ඒ ලොක්කකම අරගෙන වැඩක් නැහැ කියලා. ඒක ප්‍රතික්ෂේප කරලා ඉන්න බැස්සද? සක්විති රජෙක් වෙන්න හිටපු සිදුවත් කුමාරයා. ඔව්. බුද්ධත්වයට පත් වෙනවා. ඔව්. ඒක තමයි. ඊට පස්සේ සක්විති රජෙක් ඉන්නේ කෙනා එදා පිංගතුනි ඒක හොඳයි කිව්වේ නැහැ. ඒ පැත්තට ගිහලා නම් රට පාලනය කරගෙන කොහමද මිනිස්සුන්ට සේවාවක් කරගෙන මෙමෙ ඉන්න ඕන කියලා ඒක තීරණය ගත්තේ නැහැ. උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරලා කොහෙටද බැස්සේ? එළියට බැස්සා. එළියට බැහැලා ගිහලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. දැන් ඊට පස්සේ එදා ප්‍රතික්ෂේප කරලා එළියට බැස්ස බැහැලා මේ ලෝකයෙන් එතර වෙන මාර්ගයක් හොයාගත්ත උත්තමයා. නැවත දේශපාලනයේද? නැහැ. හැබැයි පිටුමුදින් මට දැන් පහුගිය කාලයක් වාරු දුන්න හාමුදුරුවරු ස්ටේජ් නැගලා දේශනා කරන බුදුහාමුදුරුවෝ මේ දේශපාලන ඍජුව සම්බන්ධ වුණා කියලා. එතකොට ඒකින්ද අපි සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නැහැ කියනවා. එතකොට අපි සමහරක් අවස්ථාවකට මේ ලංකාවට බුදුහාමුදුරු තුන් පාරක් වැඩියා. මේ තුන් පාර වැඩියේ මේ ලංකා දේශපාලන ප්‍රශ්න ගැටළු විසඳන්න කියලා. පිංගුතුනි මුලින්ම කියන්න ඕන මේක දැනගෙන හරි මේ කාටවත් අපහාසයක් කරන්න නෙමෙයි. දැනගෙන හෝ නොදැනගෙන බුදු කෙනෙක් යම් ප්‍රශ්නයකට මැදිහත් වෙන විදියයි. පිංගුතුනි එතනින් මෙහාට කෙනෙක් එකට මැදිහත් වෙන විදියයි බැලුවම පස්සේ අහසට පොළොව වගේ. මම කියන එක තේරෙනවද? බුදු කෙනෙක් යම් කිසි ප්‍රශ්නයකට මැදිහත් වෙන එකයි අපි මැදිහත් වෙන එකයි ගත්තම් පිස්ස පිංගුතුනි අහතර පොළොව වගේ. බුදුහරියක් පිංගුතුනි අංශු මාත්‍රයට පෙර මෙකල්ලි මතුවෙක උන්වහන්සේ දැකලා ඒකට උන්වහන්සේ සුදුසු විදියටයි මැදිහත් වෙන්නේ. නැතු පිංගුතුනි අපි මැදිහත් වෙන්නේ කොයි හරි පක්ෂයක් හොඳ නැහැ තව පක්ෂයක් හොඳයි කියන මති මතාන්තරය අරගෙන. එහෙනම් පිංගුතුනි භික්ෂුන් වහන්සේලාට සුදුසු නැත්ත කියන කතන්දරයේදී පිංගුතුනි අපි සුදුසුයි කියන්නේ නැත් නැතේ කියලා නමුත් හිතන්න දෙයක් දෙනවා. හිතන්න දෙයක් තමයි පිංගුතුනි එදා සක්විති රජකම ගන්න හිටපු සිදුහත් කුමාරයාත් ඒක ප්‍රතික්ෂේප කරලා ගිහිල්ලා ලෝකයෙන් එතර වෙලා ලෝකෝත්තර වෙලා බුද්ධත්වයට පත් වුණා නම් පිංගුතුනි උන්වහන්සේ ආපහු මේ දේශපාලන ගැන වර්ණනා කරයිද? නෑ පිංගුතුනි. හැබැයි යම් කිසි විදිහකට උන්වහන්සේ ගාවට කවුරු හරි ආවනම් රජ කෙනෙක් වේවා රජකමට ඉන්න කෙනෙක් වේවා යම් කිසි විදිහට උන්වහන්සේ ගාවට ඇවිල්ලා ඇහුවනම් පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේගෙන් අනේ මට මේ රාජ්‍ය පාලනය කරන හැටි ධාර්මික පාලන කරන හැටි කියලා දෙන්න කියලා උන්වහන්සේ දයානුකම්පාවෙන් ඒක කියලා දුන්නා. අපි අහලා දස රාජ ධර්මයක් කියලා. එහෙනම් රජ කෙනෙක් ධාර්මිකව රට ඇසුරු කරන රට මේ රට පාලනය කරන විදිය උන්වහන්සේ ධර්මානුකූලව කියලා දුන්නා. අනේ ධර්මානුකූලව කියලා දුන්නා. හැබැයි ඒක කරගන්න එක නොකරගන්න එක බුදුහාමුදුරුව වැදගත් කියලා බැලුවේ නැහැ. බුදුහාමුදුරුව ස්ටේජ් එකක් වුණා කියලා කෑ ගැහුවේ නැහැ. බුදුහාමුදුරුව පෙළපාල ගිහිල්ලා මේකේ පාරකේපා කියලා කෑ ගැහුවේ නැහැ. බුදුහාමුදුරුව මේ ඉල්ලීම් දියව් කියලා කෑ ගැහුවේ නැහැ. බුදුහාමුදුරුව මිනිසුන්ට ගෙවල් අදලා දීපන් කියලා කෑ ගැහුවේ නැහැ. බුදුහාමුදුරුව මිනිසුන්ට හාල් ටික දීපන් කියලා කෑ ගැහුවේ නැහැ. පිංගුතුනි ඔන්න ඔතන වෙනස තියෙන්නේ. මොකද රජගෙන රජ වෙන්න ඉන්න කෙනා බුදුහාමුදුරුව ගාවට ඇවුවා නම් කොහොමද ධාර්මිකව රජෙක් රටපාලනය කරන්න කියලා අන්න උන්වහන්සේ දසරාජ ධර්මයෙන් යුක්තව රටපාලනය කරන හැටි කියලා දෙනවා. එහෙනම් ඒ කියලා දුන්නාට පස්සේ පිංගුතුනි ඒක කරනවද නොකරනවද කියන එක උන්වහන්සේලා දාලා නැහැ. කරගත්තොත් හොඳයි නොකරගත්තොත් ඒකේ නරකත් කාටද? ඒක යාම් භුක්ති විඳිනවා. එහෙනම් පිංගුතුනි අපි හොඳින් කල්පනා කරන්න ඕන හොඳින් තේරුම් බේරුම් කරගන්න ඕන. ඉතින්
යම් කෙනෙකුට දැන් මේ පන්සලට එන්න පුළුවන් පින්වතුනි ඔය දැන් වර්තමානයේ පක්ෂ ඔක්කොම කට්ටිය. එක වෙලාවක කට්ටියක් කරන තව වෙලාවකට කට්ටියක් කරන හරි. ඒගොල්ල මත ඉදිරිපත් කරනවා. ඒ මත ඉදිරිපත් කරලා යහපත් මත කවුරුවක්වත් අයහපත් මත ඉදිරිපත් කරනවද? වැඩේ ගන්න කලින් ඔක්කොගේම යහපත් මත තමයි තියෙන්නේ. වැඩේ ගත්තට පස්සේ තමයි ඔය ඔක්කොම අනිත් පැත්තේ ගැහෙන්නේ. එහෙනම් යහපත් මතයක් අරගෙන මේ රට මෙන්න මේ විදිහට කියලා ස්වයංපෝෂිත කරන්න කියලා ඒගොල්ලෝ යම්කිසි ප්‍රතිපත්ති ප්‍රකාශයක් කිව්වොත් අපි තින් අවංකවම හොඳ දෙයට හොඳයි කියන්න අයිතියක් තියෙනවා. හොඳ දෙයට හොඳයි කියලා නරක දෙයක් කියනෝ නම් ඒක අයින් කරගන්න ධර්මානුකූලව මඟ පෙන්වලා ආශිර්වාද කරන එක හාමුදුරුවන්ට කරන්න පුළුවන්. ඕන කෙනෙකුට යහපත් දෙයකට ආශිර්වාද කරන එක කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නේ අපි ඒ පැක්ෂයට ලැබුරු වෙලා ඒ පැක්ෂේ දරාගෙන ඒ පැක්ෂේ වෙනුවෙන් අපි කැප වෙලා ස්ටේජ් නැකලා කෑ ගහලා උද්ඝෝෂණ කරලා ඒ පත්‍ර වැටෙන්නක නෙමෙයි. නමුත් ඒකේ වැටෙන්නකින් වෙන්න පිංගුතුනි මෙන්න මේ සම්මා සම්බුදු සාසන මහා හානියක් සිද්ධ වෙනවා. මොකද අද බලන්න පිංගුතුනි හාමුදුරු නමකට කොච්චර අපහාස උපහාස කරනවද? ඒ සියල්ල පිංගුතුනි මොකද මිනිස්සුන්ට පිංගුතුනි මේ ලෝකේ දෙයක් කියලා කියන්නේ මේවා කියලා කියන්නේ මේ ඇඟලේ මස් වලට කාවි දෙල දින දැන් එච්චරට පිස්සු වගේ දඟලනවා. නම් පිංගුතුනි ඔන්න ඔය කොටට හාමුදුරුවෝ මොකද වෙන්නේ? කවදාකවත් විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් විසඳන්න මැදිහත් වෙලා පිංගුතුනි අන්තර මොකද වෙන්නේ? අනුන්ගේ කුණු කොටල් ටිකක් ගාගෙන මෙලව උන්වහන්සේ ආපු වැඩෙත් අමතක කරලා උන්වහන්සේට තියෙන රාජකාරියත් අමතක කරලා උන්වහන්සේට මේ උතුම් අවස්ථාවක් ලැබිලා තියෙන සම්මා සම්බුද්ධ ශාසනයක ඒකත් අමතක කරලා දාලා පිංගුතුනි අර කෘතඥ වේවයි කටයුතු කරලා අන්තිමට හිස් අතින් මෙලවත් අසහනෙන් ගින්නින් පිංගුතුනි මැරිලා ගිහිල්ලා කොහේ ලෝකෙයිද කියලා කියන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් කියන්න තියෙන්නේ හැමෝටම දේශපාලනය කරනවා විනා කරන කෙනෙකුට අවවාදම් සාසමාද්දන්නක වෙනම තැනක්. නමුත් අර කෘතඥයෝ වගේ හැසිරෙන විදිය හැසිරලා පිංගුතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය තව තවත් අඩු කරලා පිංගුතුනි අපිත් මහා ගින්නකට වැටිලා තව කෙනෙකුත් ගින්නකට වටන වැඩ පිළිවෙලක් කරන්න නැතුව ඒකෙන් අයින් වෙලා ඉඳීම මම හිතනවා ඉතාම සුදුසුයි කියලා. එහෙනම් ඒ தත්ත්වෙටපත් වෙන්න හැම දිනාට ඥානය ලැබෙන්න කියලා ආශිර්වාදයකුත් මේ මොහොතේ සිද්ධ කරනවා. හොඳයි අපි හඳුරන්නේ මේහා සම්බන්ධවම දෙයක් අපේ පූජපදහංගල්ලේ මෙදංකර ස්වාමීන් දැන් වහන්සේගෙන් අහන්නට කැමතියි. අපි හඳුරන්නේ දැන් දේශපාලනයේ සේම අපේ හඳුරන්නේ භික්ෂූන් වහන්සේලා සමහර විට යම් ආකාරයෙන් අපි දකින සමහර වගා සංග්‍රාමයන් නිරත වෙනවා. සමහර පිරිස් විවිධාකාර සමාජ සුබ සාධන කර්තව්‍යයන් නිරත වෙනවා. අපි හඳුරන්නේ මෙවන් ආකාරයෙන් භික්ෂූන් වහන්සේලා මේ බෞද්ධ මේ හරපද්ධතිය තුළ සිටිනවා කියලා කියාගෙන විවිධාකාරෝ පැතිකඩවන් නිරූපණය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම උභහන්සේට යම් කිසි එකතු කිරීමක් කරන්නට අපි හඳුනන අපේ පන්සලට පක්ෂයක් එහෙම නැහැනේ. දැන් පිරිස් ආවා ගියා තවත් ඉස්සරහට යන්න ඉන්න පුළුවන්. අපි හඳුනන්නේ ඕනම කෙනෙක්ට දේශපාලන පක්ෂයක සම්බන්ධ ඕනම කෙනෙක්ට මේ ශාසනික ආශිර්වාදයක් ලබා ගන්න පක්ෂපාත ભેදයක් නැතුව. ඒකට රටට සේවයක් කරන අරමුණෙන් සම්බන්ධ වෙන්න පුළුවන් නේද අපි හඳුනන්නේ. ඒ කාරණාව සහ අර භික්ෂුන් වහන්සේ නමක් හැටියට විවිධ පැතිකඩවන් නිරූපණය කරන්න උත්සාහ කරනවා. අපි හඳුනන්නේ භික්ෂුන් වහන්සේ ඉන්නේ ඇත්තටම කුමන පක්ෂයේද අපි හඳුනන්නේ? තෙරුවන් සරණයි හැමෝටම. භික්ෂුවක් කියන්නේම සසර ගමන නවත්තන්න ආපු කෙනෙක්. අපි මහාන වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කර්ණත්තාය. ඩිග්‍රී කර්ණත්තාය කියලා නැහැ. වගා කර්ණත්තායත් නැහැ. එහෙම තියෙනවද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කර්ණත්තාය. ඕක තමයි පැවිද්ද ඉල්ලන වාක්‍යද ඔබ දැකලා තියෙනවද මහාන කරන? ලොකු ආඳුරුව ළඟ වැඳගෙන එදා ඉන්න මේ ඒ සා පවිදි අපේක්ෂක දරුවා වැඳගෙන කියන්නේ මට මේ සිවුර දෙන්න. මේ සිවුර දෙන්න මොකටද? මෙන්න මේ නිවන සාක්ෂාත් කරගන්න. එතකොට බින්දුනේ ඒක අපි එහෙම කරගෙන මේ ඩිග්‍රිය කරගෙන අපි මේ ලෝකේ වැඩක් කරන්න ගියොත් අපිට ප්‍රශ්නයක් එනවා. එතකොට අපි අර බුදු කියන්නේ බුදුදහමේ හාමුදුරු දැන් නිරුක්ති ටිකක් අපි නිතරම කියන හා වෙන මුහු වෙන එක දුරු කරනවා. එහෙනම් කිසිම ලෝකේ දෙයකට හා වෙන්න මුහු වෙන්න බෑ. මං කියන්නේ ඒකයි මුළු ලෝකෙම ගිනි ගන්න පුළුවන් හේතු බලයට. හැබැයි අපි දැනගන්න ඕනේ නිවිලයි. අපේ නිදහස අපි හදාන්නේ. ඒ වගේ ලෝකෙ එක එක වැඩ කරන්න පුළුවන්. හාමුදුරුවොත් කරන්න පුළුවන්. හැබැයි මේ බුද්ධ ශාසනයේ නියම භික්ෂුවක් නම් කරන්න තියෙන එකම දේ. මොකද්ද? නිවන් මඟ වැඩීම විතරයි. හේතුව බුද්ධ ශාසනය දැන් මේ හාමුදුරුවෝ දාන ටික පූජා කරන්නේ මොකටද? හාමුදුරුවනේ දාන ටික දැන් පන්සලේ වැඩ ටික කරන්න පුළුවන් හාමුදුරුවනේ. ඒ ටික සංවර්ධනය කරන්න අතුපතු ගන්න විහාරස්ථානය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කටයුත්ත කරන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට කන්න දෙන්න කුඹුරු කොටන්න හාමුදුරන්ට බෑ. ඒක කළොත් ඒක කණේම ඉවරටි වෙලා. දැන් හිතන්න මම වගාවක් කරලා මහන්සි වෙලා මම ඔබට කන්න දුන්නා. ඒක ඒ කණේ කාට ප්‍රශ්නයක්ද?
Mukade maha me mukade bidun deng loka sammate weva sasane kramayo weva healing inne ham deng gihiya ya ham durana wandinoda api ammala tapina wandinoda etukota e uttame ke ayata dana tika bedanne kema tika bedanne api owa hondaran dakala thiyena api me ape pansale oka godak awama karanta api dakala thiyena pita pelak tang walata giyama den apith ekka giya me lamayinta te gallano ham durawa den me lamai danne hinda me gollo panla duwana ham durana api gannan kiyala panla duwana hari itu, orang yang melukuh perasaan itu kata, misa asalnya kramavedi hari itu awal bodoh novice ni sa. Ikan-ikan job kerana, dia itu pahlawan kerana, warga kerana, randu kerana, gahagan kerana, mak ini perihal itu, kuno harapan utbai kerana, hamil kerana, desa pahlawan, ini warga melukuh ikan-ikan berada di sana. Hebat, ikhoh makalah, dan biksu warga ini ke arah dia tiada bihik kerana dia syakkan, bihikiri masyakkan ini dah biksu warga. Mereka sangkar berada pilih belak di sana, mereka sangkar berada pilih belak given ini dah sangkar di sana. Hawin atau muhwin yang kedurukan ni indah ham untuk rugiin. Pawatnya yang kenamatnya indah. Ia ham untuk apawatnya nu agila. Meraun agila kianne kawat. Kocchera naraka ham untuk rugiin. Kuna mepingu tu meraun agila kianne. Apawatnya ni apa apawatnya ni pingu tu ni. Pawatnya nawatnya bukini. Apawatnya nu. Pawatnya ni apa tuwa. Arihatun nuansa kini kapawatnya. Ina minnmi tenat. Inni ni tu ada sahaja ni terdini mahatarjan ni kai. Ni ada ham untuk rugiin tu biksu tu. Demi, biasanya kalau di desa pahlawan itu, ekek labu, apikian V8 kali kele, gate ke perasaan dia, oleh labu satkar, tan antar, pudah satkar, oleh balapurut tu ecce hinda. Mereka sahaja itu mahaparak kedua. Ettenam melo ke innu, kami magapala labu pun zilda tuhutmi ontarang innu, adatat. Bawa nak kerana tamangki padu berdiri kerana innu uttama suami innu antila 5 tahun bolat, 6 tahun bolat 3 tahun, ekan ayakian nabe. Itu korang mungkin ada minisum yang sanggio, mungkin ganiyo gigi, mahapawa dia kerja. Eh hara dia mung muka kerja dia kalut. Mereka siuratan nukelapan dia kalut. Eh hara, apa itu mahap abedak menua mahapiri sekarang. Dia mama rahat telaga lari, menua muka kerja kelari, mama neti muka pala kela, mama prosidu menua mata dino, mata paine kaktien, awa gigi beda ni ada kerana muka kerja dia king. Apa mungkin loko awadan yang ganda, loko kehal lalaga nara beli nang gihibat dia kerana noni beda siurat angane makar. Itu korang mungkin nara minisum oke dah kini. Honda vidya itu ni, mana raga vidya itu tak kira. Sahaja ni, sanggaya kira, bandot tiwar-tiwarai, mahakacem maharaja orang tu. Sanggaya ni, betul ni, samuhaya kira ni. Itu kata yadidan, chattari, purusa, yugani, atta purusa, buggala, esa, bhagavato, sravaka sanggu. Bhagavatunna sange sanggaya ratnya, sravaka antai sanggagi. Itu kata, eya ya, deng sanggaya ratnya ni, wandino kata, seriutham duran datenilo. Apitnya wandino kata, e wandina watenilo lagi. Kauruari bandot, toya sanggaya kira, sanggaya itu bandot. Kata-kata di mana? Itu korang mahabawa tu kita itu korang suami inwahan sila mana dengan kami? Eka kami gigi sama aje, kami dengan kami orang berdiri hari yang pavidi sama aje. Ham dulu antar tiada duty ham dulu kerana. Atau apa sesudah ham tu kibawa ke? Awak kau orang yang villa ping ham dulu ni mereka kohmat kerana. Ida budu ham dulu ni yang kau. Budu ham dulu ni apa? Budu ham dulu apa waktu upades dulu. Budu ham dulu gigi lagi mana madiyo tu nohuna. Tapi ping kau orang yang monopak cing awak tapi Awa ada kan? Ikan mana dia? Apa yang ni? Minyak ini dahar ini kewidiya. Dasar aja dahar ini orang rata kan? Apa ikan dahari udah buat kelana? Pirit nula bandarang. Apa V8 ganda kak? Kehme kak kape itu bunyai? Apa dehme V8 puja kelatne? Pantai wahana dienu? Apa itu dahai keu deep mudal baling? Apa me sahasa nama lagi kati itu kan? Nukat kerap udah buat kara kerin lebih cium mudal baling katte wahana dekat tu nak dienu pan? Ikan puja kerap ikat dienu? Ikan kape hamra ke wahanya kanikar? Mage gaman nolat? Apa pantai sih itu amin nandre gaman nolat? Ewa api mungkin kaurut puja kalau eh mereka ni, apa mungkin sahaja ni berada kan nukul. Ini mula bina mudah lagi, nanti berada bina mudah lagi dia tidak tiak katir. Apa itu? Ini mudah loh ni, apa ini 5 tahun berada berada, ia wajib dah katir itu kerjakan. Apa buduha grup gienwa, obat laban rohna, akingi je suhut negila suhut tiak tienwa, maji manikal, kematian ni na, obat laba satkar ini kematian ni na, sil rakin. Obat ya nawa na, ya lasan weheravi ya rawat tu na sil rakin. Budu antru ekam upadesh ya, kirti orang, prasansa orang, labasatkar orang, tapasampatto orang, oleh hamba ekatam deshna agalah ini ekam ekai sil rakin lagi. Ina hariya te sil rakot, ini wajadi ka hambinod net. Ina laban te gila kaatot, bandi batna kang kerla, mih budu sahsen labane kagne. Minisu behajen dem, budu apie panseler te wagi maha pingat pirisu dawupkar kerna dem. Mih gami pinud, mih danwani dem. Nitam dem mih darmaasan puja mih. Mee pansel itu dak pada kali, evake matamu sih laksa kan, nanti ang puja kan, koti kan, puja kan pansel ni. Tapi untaram pansel, minisu wahana puja kerap, tapi dat teh mau puja kala, biar akkara kan ang idam puja kerap.
Api dana hamdur kena koti mangi tane panahak bidur batinna building neka. Borelli, api hamdur kena itu puja kal. Unnaanse TV channel Prajnya Nalika kan api itawat hamdur kene. Unnaanse Maradana inne. Maradana Borella Maradana pare. Pare itu mulu lah dina koti panahak itu teriye deh pala. Upasa ngamma kene nuar bete unna ay amma antima kaya teliwe magim pasi hamdur antme channel neke bade kerana meka aiti beno. Ewakem amma meruna. Ini deh pola hamdru orang tapi lah dengan hamdru ini istana ini katitu kerana ini, ini hemat aye kapi resinno, taman itu dino kot, taman itu beri pura dino, nang ini kapu jari, ini sahaja ni ada dino, dengan itu anak kaurari pisu nata nata ini kot ini dino, arak kubi kan, beradi beri kerana kaya gahkan ini katu benar kerana itu hemat dino dino, apa ini hamdru muka kerana kini dah kami terumat tiap, daripada terinno, annye hamdru lagi misa, mendekka hamat hamdru kini kau kepaino. Api itu uding kartu mind band ini sur uding mind itu kat tino, ini yang hamdron ke darmiya galapin orang. Ini darmiya me dahamat tek api itu me niwanda kini margate galapin orang. Ini silver tek kila terin orang. Anu ini sur pingudri geval dorwal yukul la puja kena ino. Ini eva ke mahal abhi mag labin ni me sial lab satkar kirti pasansa me sialu de labin ni hari itu silrak. Abai okim bahir kila laban eva mahal ninda labala apahas labala Mahaprasna lapala tamai, apitah ambu ini. Itu kau nama sahaja ni tak gerah hua binwa. Mahasanggarat ni tak gerah hua binwa. Anny itu kau te. Mahauleng awalat patte. Ni dah. Hamduru kene kredi ni. Ikkama job, wagakima, ikkama yutukama. Tamang me marga, gamang karna gamang. E marga nugat pirisak kade. E item eka kira deh. Unno ke keran bu. Unna hamduru kene dini aite. Anitte apitah begoye jene keran deh. Unna anjirat teri nomat teman. Dham podye kete apikino veli allan deh kau. Dah muda kibuat teriin ni, muda gahala betul kudu ni, bodi ka, tayar apa kau hendak duaan ni, medulat kegila beli ada, itu muda gahala pun gahye pendalari an ni, itu kau tapi ibadah, bodi ke kahano meh gahye kolak iya tienno, dah ikan mah pisu prasne an, apa muda ikan loko prasne, api tu pisu prasne, ini anne iwa kita mai, tamangge nyane tanu teriin ni dikak tien, ini nyane bedin de bedin, nyane moran de moran de, sanggurat teri nasi la. Anna sanggurat tiap hari inoa, sila tiap hari inoa, anne itu kita kawat awat, me loge berdua itu, unna anse lagi daya kat telah binne. Enang anna sahasan itu, awe, araga atau kira na sabdukkan istaran nisbana sacci karana taaye, enang eka awan angkaran de dini mukad, kumru kot negad, geval lah dani negad, mukad kandi, niwan niwan saak saakkan. Enang hamduran de dini itu kuma ek, e harada ek kan, nona ek unna anse lagi kamera tebay. Sahasan emarging, yukta itu pita. Sahasan emarging, pita ini kelat teriung mereka. Eka thamai, obat ada entar gian di, na awa adi anu sahasan awa, ini pelibat. Honda mai apa hadro ni? Api mila kita mahalnya, Sudiro Swami dan Wahansir itu, mina dekamati, api thawat kali na prosesnya akhirnya, awadani yamukaran ni, api mina kali yam, karuna kami sambandha berkatakala, api hadro ni, masman sa anubave sambandha, api kocir, istirah katakarat, samahar evite, samahar piris. Mesambandha karena apa hari ini terum nugatu watawarnya agamai tibene. Pertanyaan ini apa yang hendaknya budul nuansa masman segatad? Ia menatam apa masman segarnya mana monawad demi masman se demi masa dahaya tanam kerla tibene. Apa yang hendaknya saralam itu ni patang gatot budul ini masman se sial tanam kerana nawasnya budul hendaknya ayi dasamas tanam mak penuhi. Menemui akar yang hendaknya vivida mata sama aji tulah tibene. Apa yang hendaknya baud harapat itu tanu, me marga tanu, maspan sanubabe, apa itu sudu sudu. Apa meka karena apa hendaknya yang hendaknya hari ini dorang beragam ni. Hendai, hamadina atau teruwan saranai. Hari show paspeti ke benua hana puluan, dikit hara hata, orang utara dini kehilal. Ini, kerana sama aji dewi ni paspeti ni, minisu, gudak, petikal ni ter nebulu hinda, me bata utara dini kehilat, minisu dharma anu kolekat ni mene kemeti. Ar minisu dagat tu mati itu dah minisu berak kemati. Itu ek thaman dagat tu mati itu short teka wadine kotor paharwa dine kotor. Ipasi tiap hunting benunga hana pulang prasna miba. Namut api benunga har mek kiel dine sidda benua amai. Pingu tu ni masman se pasti beli bandar be api balanno ni. Thawa sahulun masa kene kipu dine min. Neta thawa agamik naik kipu dine min. Api hamade nama. Mee biksun wahansela, mee pingat etto, kom mee lothura budrayan wahansegi margi anusahakan pingat pirisa. Eto kita api hema karunu karana avakatan pingutuni, thawa kene thawa mee loki inne kene kupma orang ariyatme kara, yatmehemai kikinata wediye. Ape budu budu pasay budu maharahatan wahansela.
කොහොමද මේ වගේ වැඩපිළිවෙලකදී උන්වහන්සේ ක්‍රියාත්මක වුණේ? උන්වහන්සේ ඒව කොහොමද දේශනා කරලා තියෙන්නේ? අන්න ඒක අරගෙන පින්වතුනි අපිට අපේ මේ කටයුත්ත කරගන්න පුළුවන් නම් අපි කිසි කෙනෙකුට ගැටීමක් නැතුව මේ පස්සේ විශ්වාස කරන්න පුළුවන්. හැබැයි අපි ඒක ගන්න නැතුව අපි අර පන්සල හිටපු කෙනයි මේ පන්සල හිටපු කෙනයි අරය කරපු එකයි තම තමන්ගේ රුචි අරුචිකම් මත ලෝකේ හදාගන්න ටිකක් අරගෙන පින්වතුනි ඒකෙන් උපමා කරලා දැක්කොත් මොකද වෙන්නේ? මේ සම්මා සම්බුදු සාසනෙත් එක්ක මහා ගැටීමක් ඇති වෙලා බොහෝ සෙයින් මස් කෑව මස් මරාගෙන කෑවට වැඩිය පවක් සිද්ධ කරගන්නවා. එහෙමද දැන් අද ගොඩාක් පිරිසක් ඉන්න පින්වතුනි සමහර කට්ටිය මස් කන්නේ නැහැ. සමහර කට්ටිය මස් මාළු කනවා. දැන් මේ කන කට්ටිය සහ නොකන කට්ටිය අතර ඇතුළේ මේ ඝට්ටනේ නිසා පින්වතුනි අපි දන්නවා මේ පව පින සිද්ධ වෙනකොට ගුණෙත් එක තමයි වැඩි වෙන්නේ කියලා. දැන් අපි දහම් සඳහන් කරනවා මේ තිරිසන් සත්තු 100ක් මරණවට වැඩිය පවක් කියලා කියනවා මේ එක මිනිස්සෙකුට බයින එක. තිරිසන් සත්තු 100ක් මරණවට වැඩිය පව කියන එක මිනිස්සෙට බයින එක. එතකොට මස් මාළු ප්‍රශ්න පිළිබඳව ඇදලා අරගෙන පින්වතුනි කී දෙනෙක් කීයකට බයිනවද? හාමුදුරන්ට අපවාද උපවාද කරනවා, ගිහි පින්වතුන්ට අපවාද උපවාද කරනවා, මිනිසුන්ට අපවාද උපවාද කරනවා. මේ අහගන්න බැරි වචන වලින් පින්වතුනි බයිනවා. එතකොට පින්වතුනි මස් මාළු කන්නේ කාද වැඩිපුර මේ පව සිද්ධ කරගන්නේ? මස් මාළු නොකන්නේ කාද? අර නොකන්නේ කා තමයි මාන්නකාරකමක් ඇති කරගෙන මම නම් මේව කරන්නේ නැහැ කියලා පින්වතුනි අනිත් උන් නම් කරනවා කියලා අර මාන්නකාරකම නිසා අනිත් උන්ට බැනලා අර මරාගෙන කන්නේ කාට වැඩිය පව කරගන්නවා. ඒක මුලින්ම අපි හොඳට මතක් කරගන්න ඕන එක ධර්මානුකූලව විසඳ ගන්න ඕන. එතකොට අපි ඉංගුතුනි බලන්න ඕන කොහොමද බුදුහාමුදුරුව මේ පිළිබඳව දේශනා කරලා තියෙන්නේ කියලා. පිටුතුනි පළවෙනියට ඔබට කියන්න ඕන බුදුහාමුදුරුව පෞපින් වාදයක් ගැන දේශනා කරන්නේ නැහැ. බුදුහාමුරු දේශනා කරන්නේ මොන ධර්මද්ද? හේතුඵල ධර්මයක්. පෞපින් වාදයක් බුදුහාමුරු දේශනා කරන්නේ නැත්තේ ඇයි? බුදුහාමුදුරුව පෞපින් වාදය දේශනා කරන් ගත්තා නම් උන්වහන්සේට අද වෙනකන් කියලා ඉවර කරත් ඕක ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ කර්ම විශ්ය කියන්නේ පිටුතුනි බුදුහාමුදුරුව කියනවා මහා සාගරයට වඩා ගැඹුරුයි, මහා සාගරයට වඩා ලොකුයි. මේ මහා පොළොව දිහේ පස් කැට පිංගුතුනේ වෙන වෙනම අයින් කරලා අයින් කරලා අයින් කරලා ගත්තා. පිංගුතුනේ කර්ම ඒව විවර වෙයි. හැබැයි කර්ම විශ්ය ගැන විග්‍රහ කරන්න ගියොත් පිංගුතුනේ ඉවර වෙන්නේ නැහැ. ශ්‍රාවකයන්ට ගෝචර වෙලා ගෝචර වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් පිංගුතුනේ බුදුහාමුදුරුව පෞපින් වාදය දේශනා කරේ නැහැ. උන්වහන්සේ දේශනා කරේ හේතු බල දහම. එහෙනම් පිංගුතුනි මස් මාළු පිළිබඳව අපි බුද්ධ කාලේ මොකද වුනේ? බුදුහාමුදුරෝ පිංගුතුනි මස් වර්ග 10ක් කන්න එපා කියලා කිව්වා. කොහොමඩවත් මේ මස් වර්ග 10 ගන්න එපා කියලා හාමුදුර මේ උපදෙස් දෙනවා. එතකොට සත්තු ඉන්නවා තව කෝටි ගණනක් මස් වර්ග 10ක් වුණහන්ද කන්න එපා කියලා කියනවා. දැන් එතකොට මෙතන පොඩ්ඩක් ඔබට යමක් තේරෙන්නේ නැද්ද? එතකොට බුදුහාමුදුරෝ මස් මාංශ ගන්න දැන් අවිල කවුද අපේ දෙව්දත් හාමුදුරුවෝ අවුරුදු කීයක් හොඳින් සිල් රකින්නවද? උන්වහන්සේ හොඳින් මේ සම්බුද්ධ සාසනය සිල් රකගෙන ඉන්නවා. හැබැයි සිල් රකින්න උන්වහන්සේ දහමක් නැහැ උන්වහන්සේට. මේ තථාගතයන් වහන්සේගේ දහමක් තේරුම් කරන්නේ නැහැ. නමුත් පිංගුතුනි මේ ලෝක දහමක් තේරුම් අරගෙන ඉතා හොඳින් සිල් රකගෙන පිංගුතුනි අවිඥාභාව උන්වහන්සේට තිබුණා. ඉතින් එච්චර මහා තීච්ච එච්චර මහා ලෞකික ගුණයක් තියෙච්ච උන්වහන්සේ පිංගුතුනි වරක් ගිල්ල බුදුහාමුදුරුවෝගෙන් අහනවා මෙන්න මේ භික්ෂුව මෙන්න මේ විදිහට වෙන්න ඕන කියලා පිංගුතුනි කර්මකාරණා කිහිපයක් උන්වහන්සේ ඉදිරිපත් කරනවා. බුදුහාමුදුරුට මේ භික්ෂුව මේ රුක්ක මූලගත වෙන්න ඕන. මේ කුටිවල ආරම්භණන් ඒව බෑ. ඒ වගේම නිර්මාංශ වෙන්න ඕන. මෙන්න මෙහෙම කියලා කරුණු කාරණා කිහිපයක් පිටුතුරි භාගතුන් වහන්සේට කියනවා. භාගතුන් වහන්සේ ආ උ නේද මේ දෙවදත්ත ආන්තර ඔබන්ත කියන එක හරි. ඕ භික්ෂුන් වහන්සේලා මත් මාළු කන්නවත් නැ, ආරණවල ඉන්නවත් නැ, රුක්ක මූලගත වෙන්න ඕන. එහෙනම් මේ තමන්ට ලැබෙන දේන් විතර මෙයා වෙන්න ඕන. එහෙම එකක් කිව්වල් බුදුහාමුදුරු. නෑ බුදුහාමුදුරේ කරුණු කාරණා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඒ සියල් අතර තියෙන පිංගුතුනි තියෙනවා භික්ෂුන් වහන්සේ නිර්මාංශ විය යුතුයි කියන කාරණාවක් තියෙනවා. හැබැයි ඒ කාරණා බුදුහාමුදුරෝ ප්‍රතික්ෂේප කරනවා නැත්නම් ඒක හොඳයි කියලා කියනවා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒක එතකොට බුදුහාමුදුරෝ කියනවා මාස් කන කට්ටිය එකයි නොකන කට්ටිය නොකයි. කන කට්ටිය එකයි නොකන කට්ටිය නොකයි. එතකොට බුදුහාමුදුරෝ එතනදිත් පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා මේ මස් මාළු මාංශ පිළිබඳව ප්‍රශ්නෙට පිංගුතුනි ඔබට හිතන්න යමක්. එතකොට තවත් තැනක පිංගුතුනි තියෙනවා භාගතුරෝ බේසඥ කාණ්ඩවල එහෙම සඳහන් වෙනවා පිංගුතුනි මේ භික්ෂුන් වහන්සේලාට නොයෙකුත් රෝග වැළඳුනාට පස්සේ මේ සමහර භික්ෂුන් වහන්සේලාට පිංගුතුනි කියනවා මේ අමු මසුයි ලේ ඒ බෙහෙත් හදන්න අවශ්‍ය වෙනවා. එතකොට අමු මසුයි ලේ ගන්න කොහෙද දන්න ඕනේ? දැන් කඩේ ගියාම ඉස්සර පිට තිබුණෙත් නැහැ. කඩේ ෆ්‍රිජ් එක දැම්මත් අමු මසුයි ලේ හම්බෙයිද නැහැ. එතකොට සතෙක් කොහේ හරි ඝාතනය කරපු තැනකට තමයි යන්න වෙන්නේ මේක ලබා ගන්න. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? මොකද ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න අකුසලෙ සිද්ධ වෙන්න කිරීම කරවීම අනුබලදීන් වර්ණා කිරීම ඕටයිති වෙනවා. දැන් මේ ඉන්නුන් ටික පිටුතුනේ එදා කාලේ හිටියේ නම් බුදුහාමුදුරන්ට බයින්නද නැද්ද?
Bayi nawa, pinggut ini kawas tawa, tawat tino pinggut ini oleh dahamet, betri petik saksi arang metian pinggut ini, tawat tena katini petri ke ham tur bini kute, lede kete pinggut ini, ona menawa, kakulu mas, kakulu kanu ona men, ganu ona meno, lede te, an nevela budu ham tur kada meka gila kia namu kada kakulu kanu bulang enika, itu dana dana gila, merica kakulu ke bag, marap kakulu ke gan nai, bihete te, itu kada budu ham tur kana mamu kata kara nona gila, budu ham tur kina, kakulu, kakulu ini pala teka, pinde pa tian. Eka kulu etika ne balada ne pindah pati ane kino. Balan mi eba gatar pasti pingut ini mama obat mi ada hasa gan demi kian ni. Yam ada hasa ko bagan ne. Pingut itu udah budu hal turut kira dino eneng yan negan ne. Eda usul pingut ini istirahat timun mas marakin kana katia pingut ini wena mas teker di tiga raga gaha gata gaha nawa. Mihe me yam kisi bau nua dan utte me kin nawa na. E utte me dawas tawe te mi mas tika parihar ne kara negan ne gila. Ane yola gini gahar gal me gata gaha tira pingut ini. Oi sama harak mi bisu na hasa lagi lo ke teker pasu galau yan nawa. Jadi dana dana satu gahat ini kerapua. Nau pinggut ini, ek hem belu aja. Jadi mei waktu mei tripitiket saksi tino pinggut ini. Mei tripitiket anu kulub. Itu orang api ganu orang, kota ini ada mei ke? Api ganu orang wena kauran liye potapata kini. Nanti wena kauru agi ruci aruci kham mata de. Ek ada ganu orang nantang mei enak krama wedi de. Ini Buddha kali dah mei krama awan pinggut ini Buddha hamun dulu. Ek patisep keritne, apa ganu kira kira witne? Nau pinggut ini, kemeti katte ganu, kemeti katte? Nogan namu kade meke dutur den de giana budu hau duro pinggut duri dan nawa kawa dakat meke ibarat kile ibarat karan pulau yang ikut desa nakal ibarat karan pulau yang ikut nemi eki nde unu hasi desa nakaran hetu bala dahama unu hasi mi kem bi magana kiwi ne unu hasi mi ganda behet tiga gana kiwi ne unu hasi mi inna tanan de tunda inna tanan hatan de kiwi ne unu hasi yam kisi bi dekar mi lokete vetena kermi akti nama nang ane kermi de mihem pinggut duri eka ne kama raga ne kaga ne kotaga ne me gaman marge bayana kala penula eki mi den marge kiwa misa pinggut duri kana no kone gana budu hau desa nakaran giye ne eka ne kasa nahi sila batang ngoto upa jani tata kata sila batang budu gini kloke desa nakaran ne atak kara atri ini padang sambut ini pakas ta. Minum ya akurwa type, padu tuh na terung kat tengen pinggut tuh ni gede anu mabitterai, pinggut tuh ni arah sil urtahan tengen hita inna kat tiap pinggut tuh ni anti bete, budu desa nawa nemu netta pinggut tuh ni, iya ada bahaya nak anu kurang tino. Eke hita pinggut tuh ni masmalu khana wadah netta kini kat erin, apit hita ni amak tino. Eke hita pinggut apa masmalu ganne ke krama media tino, biksun bahan selat. Muka tu biksun bahan selat masmalu gani pilih badu, budu hang desa naga latin. Anne, itu kalau desa nak kerana unuhan sese, mih masmalu kan, itu pat teman segala manusia, anu tuh nambah darma. Eka ni pinggut tu ni, tamam beni minut ni mih. Eka sekejut ni, tamam beni minut malak malukak sek, mih tumpet tak ini sudah bina krami media tienna. Eka sekejut netta, tamam beni meruit netta, tamam eka pinggut tu ni arang tu ni, tamam beni malukak ini arang tu netta, mih nih kramiya tienna pinggut tu sudah bina, manusia sudah bina. Ina anne krami media, eka krami media pinggut tu ni sudah na. Budu hamdulillah kini orang anne masyarakat terpaksa niaknya. Itu ada pinggut tu ni. Kehamati dah ayek itu hamdulillah puja kerana pulua. Kehamati dah ayek itu puja nak kerana ini pulua. Hebat pinggut tu ni puja kerana jam kisah itu ni manusia wajarnya kerana hati ini. Itu kotor. Eh dah ayek itu kau mesti pimpau sih dewi. Eh dah ayek itu pimpau sih dewi. Pinggut tu ni kerana itu pahat budu hamdulillah desa nak kerana. Eh tanya pinggut tu ni biksun mahasiswa ni dahane sedah kila mastika meruanang. Kelanan, anubala dunia nam, warna kelanan, unnie kramiweda hatrat saha. Ini pasi pinggut ini, ini mac kerela, ini ham turun te dana puja kerela pinggut ini mas puja kerela, unwahan set, apuhas kerana orang, ane minum biksun nasi masuk ke awa, memutus ane minum mihmai kela, apuhas dupuhas kerana orang, unnie pas a karen pinggut ini dae kita pausid dewino. Ikan ini biksun wahan set, me dana te kela satek meru ana, ini merim, meravim, merau ana, anubala dunia nam warna kerana. Ina even wingkile, am sate kepinggut tu ni, ek kerumah itu hatat berbahala pranagat hidupkala, na. Ini pasi, oek kerumah itu berbahala pranagat hidupkala, ham turun te, dam pilihkan nila, borukila dam pilihkan nila. Ini pasi pinggut tu ni, ek ham turun te, apuadu apuadu kerana mana, anu pasca karin daikya pinggut tu ni pilihin nama kila, bagitun wah desa nak kerana. Itu kau pinggut tu ni minde meveng erin, dah pitemu ko, dah kadeh tegiya, kadeh tegi lah monohari mastika gatta, dah otor muka tu kadeh tegi tu. Adik fikir ke itu peranan tiin apa? Peranan netihe kim pinggut ini pawak pin dekoh mudah. Pinggut ini ek keragat tu ya keragat ni virai. Deng utara adaya tu lo tiin apa pinggut ini peranan netih mas kelat tiin. Deng ok tamang keragin ho biksun nahan selat lo kar ni pelikan nuwakila. Ok pawak pin sidda pin kerumah bedi mukad.
ඊට පස්සේ ඕන්නම් කියයි පින්වතුනි අපි කන හින්දානේ මරන්නේ මරණ හින්දානේ කන්නේ කියලා ඔහොම මතෙකුත් ඒකයි බුදුහාමුදුරු මේක මේ දිගට අරන් යන්නේ නැත්තේ මිනිස්සු මේකෙන් පැහැදිලි කරන්නේ මේ තේරුම් ගන්න නැති හින්දා ඕක දිගට කරන් කර හින්දානේ මරණ හින්දානේ කන්නේ කියලා කියනවා ඉතින් ඕකට තරග ඉදිරියට බත් කරන්න පුළුවන් පින්වතුනි ඒතර බත් කන්නත් බෑ කියලා බත් කෑවද ප්‍රශ්න බත් කනකොට පින්වතුනි දැන් මේ කොච්චර හත්තු මැරෙනවද පින්වතුනි කුකුලෙක් කරන් කෑව නැක් එකයි දැන් බත් කනකොට බත් පින්වතුනි කුඹර කොටන අවස්ථාව ඉඳලා නැත්තම් කුඹර ගින්න තියෙන අවස්ථාව ඉඳලා ඔය හාල් ටික අපේ ගෙදරට එනකම් පින්වතුනි සත්තු කීයදහම් මැරෙනවද දැන දැන පින්වතුනි බත් කනවනේ අපි වතුර ටික බොනකොට පින්වතුනි සත්තු කීයක් වෙනවද ඔහොම කිව්වොත් පින්වතුනි නාන්නත් බෑ දැන් ඇගේ මේ නොපෙන සත්තු කොච්චර ඉන්නවද ඒකින්ද පින්වතුනි එතකොට පින්වතුනි අපි යන්නේ බුදුහාමුදුරුගේ පැත්තරනේ මේ කායි පැත්තද අර නිගණ්ඨයෝ හිටියනේ නිගණ්ඨයන්ගේ පැත්තට යන්නේ ඉතින් නිගණ්ඨ දහමක් අදාගෙන නිගණ්ඨ දහමක් තුලින් පින්වතුනි ඔබ ඊටවත් නිගණ්ඨයෝ නැත්නම් අර අපේ මේ මේ කවුද දේවදත්ත හාමුදුරුව මේ මේ මේගොල්ලෝ මේ ධර්ම මත ටික පිංගුතුනේ ගෙන සමාජයට ගෙන හරි දක්ව මත ටික පිංගුතුනේ බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරු මත ටික අද සමාජයේ පිංගුතුනේ වැළඳගෙන මහා පෞකන්දර රැස් කරගෙන ඉන්නවා. ඕකට මෑත කාලේ පිංගුත අපි කීප අවස්ථා අපිට සිද්ධ වුණා විදයක්. දැන් හාමුදුරුව ගිහිල්ලා පිංගුතුනේ දානේ සාංගික කරනකොට දානමේ සැරලා බලනවාද මේකේ තියෙන මොනවද කියන. ඔය දානේ සකසන්නේ කවුද? දැන් මෙතුවක් කාලෙම මේ පන්තලේ හාමුදුරු කෙනෙක් අපිට මේක අදහන් කියලා කාටද කියලා දිනවද? මේ දායකයෝ වෙලලා දයනුකම්පාවෙන් අහනවා මොකක්ද අහන්නේ හාමුදුර බහන්දර කැමති දෙයක් තියෙනවද මේ කියන්න අපිට කියලා අපි කවුරු කාටවත් කියලා නැහැ අහනවා නම් දිගටම දිගටම අහනවා නම් කියලා සම්බෝලයක් හදන්න කියලා ඔච්චරයි ආයි ඒ කියන්නේ අනේ හාමුදුරනේ කමන්නේ අපිට කියන්න කියන්න ඔබ හාමුදුරන් නිතර හම්බෙන්නේ නැති දෙයක් කියන්න කියලා අපි කටහොල්ලන්නේ නැහැ මොකද අපි දන්න වැඩේ ඊට පස්සේ රත් වෙන විදිය පිඟුතුනි එහෙනම් අපිට ඉතින් හැම දෙයක්ම මේකේ හම්බෙනවා ඉතින් ආපෝ අලුතෙන් ගිල්ලන්න දෙයක් නැහැ ඔබ මොනවද පූජා කරත් පිඟුත ලුරු මිසිපති පූජා කරත් මේ හාමුදුරු පිඟුතුනි හරි ප්‍රසාදෙන් උත් ඒ අනුභව කරනවා ඒක ප්‍රශ්නයක් නැහැ නව පිඟුතුනි යමාර දායකෙක් ඇවිල්ලා කීපවතාවක් අහලා අහලා නව පිඟුතුනි පොඩි හාමුදුරන් කරේ කියන්න පුළුවන් මට මේක අරක දෙන්න කියලා එතකොට පිඟුත දානේ හදන්නේ දානේ හාමුදුරු කියන්න මට මේක හදපන් අරක හදපන් කියලා ඒක කියන හාමුදුරුත් ඇදී නමුත් පිඟුතුනි මේක හදපන් අරක හදපන් කියලා කිසි හාමුදුරු කෙනෙක් කියන්නේ එතකොට ඔබ තමයි දාන හැදන්නේ ඔබ දාන හැදලා සුදුරෙද්දෙන් වැහුවට පස්සේ හාමුදුරු ගෙට ගඩුවුගෙන මම බලනවද රෙද්ද අර රෙද්ද අයින් කළ බලනවද මොනවද විල තින්නේ කියලා සාංගික කරනකොට නෑ ඊට සාංගික කරන පිංගුතුනි සාංගික කරන සංඝ සතුව පූජා කරා එතන ඔබ පිළියෙල කරපු සංඝ සතුව පූජා කරා ඊට පස්සේ ඒ ඉන්න භික්ෂුන් වහන්සේලට ගන්න අයිතිය දෙනවා එතන භික්ෂුන් වහන්සේලා බාරේ තමයි තියෙන්නේ ඊට පස්සේ ඒක පිළිගන්න පස්සේ හාමුදුරු වල දෙනවා ඊට පස්සේ එහෙම කරලා පින් හාමුදුරු වැළඳුවට පස්සේ සමාජයේ මතයක් ගොඩනගලා මේ හාමුදුරු මස් වළඳනවය මේ හාමුදුරු මාළු වළඳනවය මේ හාමුදුරු පොළවි සම්බෝලේ බතුයි කෑවේ කියලා මතයක් ගොඩනගලා පින්තුණි මහා අපවාද උපවාද කරගෙන අර කියපු අර පස්පව් වලට වැටෙනවද නැද්ද වැටෙන සෙල්ලම් නැහැ පින්තුණි ඔතන ඔබ බයින හාමුදුරු එක නමක් හරි මහා සංග්‍රහත් කියලා වැන්න කොහොම විභාගය හම්බ වෙනවා පින්තුණි සෝතාපන්නලා හිටියොතින් සෝතාපන්න මාර්ගේ හිටියොතින් ආර්ය උපවාදික සිද්ධ වෙනවා ආර්ය උපවාද සිද්ධ වෙච්ච කෙනෙක් පිංගුතුනි ආර්ය කමාකරේ ගැනීමක් කරන තාක්කල් නිවන වැහිලා යනවා. ඉතින් බලන්න පිංගුතුනි ඉල්ලන් කෑමක් නේ. ඔබ කැමති නම් පූජා කරන්න කැමති නම් පූජා නොකර ඉන්න. හැබැයි පූජා කරා පිංගුතුනි අර කරුණු කාරණා පහ යටතේ ඔබ තේරුම් ගන්න පූජා කරන්න. කිරීම කරවීම අනුබලදීන් වර්ණා කිරීම. නැත්නම් කඩෙන් ගිහලා මත් කැල්ලගෙන අපි ලෝක කම වලට අහුවෙන්නේ නැහැ පිංගුතුනි. ඒක ඒක තේරුම් ගන්න බුදුහාමුදුරු කොහොමද කටයුතු කරේ? ඒ බුදුහාමුදුරුන් ආපු ශ්‍රාවක පරම්පරාව පසේ බුදු බහරාතනසර කොහොමද ක්‍රියාත්මක වුණේ? කෙනෙක් පිංගුතුනි මම මේ කියන්නේ මස් කන්නේ හොඳයි කියලා නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගන්න. මස් නොකනව නම් හොඳයි. මස් විතරන්නේ මාළුයි කරවලයි එකක්වත් නොකරන නම් හොඳයි. ඒ හොඳ තින්නේ පිංගුතුනි පව්පින් වෙනින් ඉඳන් නෙමෙයි. තමන්ගේ ඇඟට හොඳයි. හැබැයි පිංගුතුනි කැමති කෙනෙක්ට පූජා කරන්න පුළුවන්, කැමති කෙනෙක්ට පූජා නොකර ඉන්න පුළුවන්, වළඳින්න හාමුදුරු කෙනෙක් නැත්නම් වළඳින්න පුළුවන්, වළඳින්න නැති කට්ටිය වළඳින්න නැතුව ඉන්න පුළුවන්. ඒක අපිට කිසිසේත් ප්‍රශ්නයක් කරගත යුතු නැත. එහෙනම් පිංගුතුනි අන්න එතනට එන්න. මොකද මේක පිංගුතුනි විශාල වශයෙන් පැය ගාණක් සාකච්ඡා කරන්න ඕන එකක්. ඒකින්ද පිටු ඔබ කෙටියෙන් සිහිපත් කරගන්න මොකද්ද බුදුහාමුදුරු දේශනා කළ තියෙන්නේ මොකද්ද ක්‍රමවේදය? ඔබ මේ මහා විනාශයට උපවාදයට වැටෙන්නේ නැතුව ඔබ ඒක කරගන්නට කියලා දෙන්න තේරුම් ගන්න තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්න කියලා ඔබ හැම දිනාට මේ මොහොතේ සීගන්වලා සිටිනවා. දැනන් ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියනවා අපේ හාමුදුරනේ කරුණා කාරණා හරි හැටි දැනගෙන මේ දේවල් තෝර බේර ගන්න ඔබට ඉඩ හසර තිබෙනවා. අපි සාකච්ඡාවේ සමාප්තිය සැලැටුවන් කරන්නට මත්තෙන් අපේ මේ දාම් සාකච්ඡා වලින් අපේ හාමුදුරනේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වෙ තිබෙනවා. මේ ප්‍රශ්න කීපෙම එක ප්‍රශ්නයකට සාරාංශ වෙනවා හාමුදුරනේ. ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන පිළිවෙල මම මගවරව අහනවා නම් රාත්‍රියේදී එළවෙනතුරු පිරිත් දැමීමේ මියගේ ඥාතීන්ගෙන් කරදර වෙනවද? තව ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරනේ, මියගිය මිත්‍යා දෘෂ්ටික ඥාතීන් අප දෙන පින් අනුමෝදන් වී අපටම කරදර කරන අවස්ථා තියෙනවද කියලා. ඒ කියන්නේ නිවසේදී
Miegi ayat pin anumodan kirim sudu sudu kiala. Tahu pertanyaan tiap apa yang harusnya? Dolos perikara dieming apa itu lebih anisans monawat kiala. Kumat biar berat tapi arunno desa dham sevan dham sakatca udah pertanyaan itu bat karena kurang miegi nyata ini samandu apa yang harusnya? Sehen pertanyaan itu bat kara apa pinnya godak miegi nyata ingin pertanyaan tiap apa biar sedet. Mie pertanyaan tuh naga apa yang harusnya? Kiti utrek lepas dulu tapi yang harusnya? Udah hemodam teruan sarnai. Miegi ayat itu pertanyaan tiap apa mukade? Inno kota beri keragangan itu, nama merunah sama anjingnya balaparut tu hendemen. Ini obat itu nih palevini awa adi, tamai anjingnya balaparut tu hendatu, taman dia keragangan ian. Muka itu mund denda pulua, no denda pulua. Ini kota duni nih, tamu unda karater denda pulua. Ini eka ontarang bela tienno, api dekala tienno, ahala tienno, ehmat tienno. Muka itu pinggudin ada api mih loko agi hiti ada, yang ada mih pansel lagi lagi tanu. Tapi meka api pansel, magi pansel lagi kau beri waradin. Muka tu meka wawala, hadala, arak cakal, lauru tu meka tu kasiya tis gana, hatali meka tu langgai. Meka magi pandal gila api gatta dawa sinang api inda beri bil. Muka tu api meka kruto guniya dino salakan. Dah uga gedetta dalah, dah uba pavic cikaran, uba hadupu gya nevina. Eka wawupu hadupu gana gediya pawa. Gahaga gediya dah uba wawupu ane meni. Oya parana gas kauru lauru tu siya ganang kaling hidup minisu ambak gediya kadang kano, pol gediya kadang kano. Hebei, itu kotak elu ke AI itu begitu mahal perasaannya kan? Mung api wabuwa, hadapuwa, rakapuwa, mung pariyahan nengkono api itu dayak kerana. Ani keintiing, yamu akadi tukang kena wasta dien. Hei, mana kotak sama api perasaan cara dera kotak kene leda benawa, kedere unge sama giyakne, geval lolo dorval aspas kalar, kiti mau siri awakne, leda dukkala ibare, uwagi loko loko perasaan tika benawa itu, itu kotak dolos piti kerana dana kalla uwagi kotak wasta wastiyanu. Eke tawa perasaannya tienu ar. Mitya dusti ke piris itu pinggan modang kalau hama ikulan te, ini krama beri dia tienwa. Samya dusti ke piris itu, awas warna sebbal praknya gunia negi beri la. Ia itu niwanda kindat. Misa dudu kat tay dusti berin duru ella. Sam dudu bodo pati indat tuah pinggan modang kalis. Ika honda karo pinggan modang keran orang. Uba honda karo sihipat keragan. Sam dudu bawa kat tay satya ke sam dudu bawa ada wardeni ella. Awas warna sebbal praknya gunia beri la. Niwanin saya nasih tuah. Mitya dusti ya kebena dusti ya keinno nang, eh dusti baling atomi dila samdu tu bawa depan tewa ke nadi istana ini, tama pinggan modang keran. Eh mana itu nu tarak kirim perasaan ini pulua. Abilah anu modang mela mitya dusti kiras pahara gapu wasta dia nu eh mana balawat tuila me eh mana keran pulua. Itu korang dolos piri kerak puja kelam. Apitat maha anisan saya ke ia itu. Ata piri kereng kelima arahsta angkuk marge. Ebat niwam makat depan tene pahara khade. Ewa ke eh mana kuda puja aweng, bimanak pahalaweng. Ewa game pawahan puja aming, gaman pahasuwa selesaino. Heramiti puja aming, nyana wahane wat waruwa khambuino. Gaman pahasuwa selesa. Ewa game yatingge na abad apu serep puja aming, ausetu puja aming tiye na dukkara duru duru keragan. Onnoy atapidekar amatowo serep puja aw, heramiti puja aw, kuda puja aw, saha ausetu puja aw gina minne min hatare ikutuino dolos pirikar puja aw. Eto kor e puja aw saasane udisa karna kor apite etika lebine gaman. Api kerana puja awan isa, arah pinggan mau dengan pilih sedar, deh maha cantik udah. Ia itu indahnya lebih nuwa, kanda bunda ambu nuwa. Ia selalu ia gamam pahasu selasa, waru negila, sakti lebih neduk nirogi, suap bawa, antima tu bau sela, ini kau hitade, niwam mager. Buddha sahaja ni pihit lagila, selalu sattyo maniman suen suapatte, wagi namunno yo tenda tattir patte nuwa, nati me sarana nganyang. Niwan ayer inna vena sarana kartwadne, ina minne me niwan dagi ina weda pilih tu patte inda wasi sakti udah. Enang unnoyo puja awat, enang kan terungar kan kerana, kerungar kan kerela, mei ahabatas salah segan berde beliul obat keragaan netang anitta yang pimbala agan ini dewinwa, mundun netang thap keran dewinwa, thap keran kuto obat awat udatane mei pal lehatya, kenti ganda ganda ane mei pahalat, enang anti mat obat ane mei tu mahaginia pay, denta ganda beloge, woy beragan puluan tena kini, otenin duwe cewila pahalat berdunu, itu bade awat holland beri tatte le patteno, enang ane kata aw. Kondeng honda karo matang tiada agan. Mesielu katet itu sidde keragan. Oba meyak bawa ida abla du thula diem. E nolabu pu palaya de palaya klaba agan. Marind kele hamotom matang keranwa. Sielu dinatam teruban saranai. Adat dawse me pinka me katet itu hamaru naim passe. Oba te gilam pasu puja abu bukti bidela. Yanne puluang ayah ape puja abu tiennya adat didisno anjene veli godal lewat pradesi pingu tuunge. Pradesi baru ini. Adat ape ape gunase ena vimanasingga nanti tuwa agi. Gider itu mah ini puja atau tempat kelat ini, eh ini dan sesat puja atau sama kami puja perahari wadang manawa, yang ne puluangan itu ini, yang ne beri aja puja wadang manot, kami par depan sini dengan
Ata gahala dahaya kebenne gila, seru dina ata matakkanwa, gilam pas velandi ibin dahaya maran, nukut api ekati itu aram karana bala apuruttu ino, seru dina ata teruan sar. Apa yang anda dalam sahaja cawe samapti santuan kerabin kiti alu muda na wak karan apa ikhriu bawah sete. Namaskar boru puji bata anggalu medan kerat swami jalan bawah sete. Kiti alu muda na wak kisah itu kirim sada aradana kerum silum dina. Sadu sadu sadu. Udah ada di nama Buddha sahasa ni mul kerangan. Minawa masa purpa selusuk pove dawse. Ida masa sada hamin kaburin bakti nuktoila. Mie utum Buddha sahasa ni asur kerangan. Ia utum Buddha sahasa sihir samada ini patut cemii pinat perisad. Ia bagi bisesin dhan manu mandra manu puja satkar gauru pastana sahitab. Mie katit utul dahay kunu pinat perisad. Kadu bisesin apake biar astani wedebasikan. Ia gauru ni apake jana madyan sebaru katit iladu mahindi panan mansi panila suboda amduru panila suba dudam mahamduru atulu. Ia suchar maleyone suchar tamduru atulu. Mie katit utul dudau pukar apake sihir Suami nuhan selat, ini bagi melahiru madusan keputusan itu lu, mewihari ikat itu terdahai kawan, apa arno de, arno samiti esilu dua daruan, itu lu yang tak sahur pergi dahai ke sabab ked, ini bagi makulagan esoma dewi kulagan samiti akad hari kiri daham pasaladi, mesilu sangi dana sam silu de, nata, bisesing ada jawab sedi me pink kawan, ini udah sana dana, ini bagi mendahwal dani bisesing, ini sam dina kuma. Ia gelam pasal puja awan sidangan ranjit daya nanti mahatma itu lu selalu dina atom mahapunya anu mudina sidangan wadu dawas ini kalian mitra ting kat itu kerumun demi mahaping kematian daya kawan yang asang ketiara mahatma itu lu yang tak daya kepindah peris selalu dina atom anant buddha ratni anant dharma ratni anant mahasang ratni maharekavani eva selalu karudir bad kamar kapalupadu duru eva satu samada ani yahapati jagrani udah villa etibau naik etibau waradak etibau bau bukit seperti ini guni angd Mula kerana sihir samadhi prajnya gunungan purna dengan arah marga purna dengan kerangka anda data agpaya tebu atau tebu hita tebu tenang kerana ini sihir istana untuk rendi bendi dengan sihir cara dengan bahagia kedupi dan duru eva hati dulu bolu pahalun sama sama itu sah seni watna ke bete hilah dulu bolu bici manusia bawa watna ke bata agan wahwah kalian mitu sampati sih sadar masrani yoni semua manusia kari damma anu damma pada pada agan satarangyan mulila sadahat satarapa duke nidah sutum sowan sakurda agami anagami arihat kena satarangga satarapalayan purna kerangan hemodam hitu athna negitwa beditwa pihitatwa agin adistani nasirwa dekano esemitwa agin adistani sadu karya mudah selu dina atam teruman sarnai Ada dawai sehidiri, ekatet itu bolta silu dina adam samban dewi nte kila matak keramin, me mohte, arunu deh sadaham katikaw, awasana menu, silu dina adam teruah sarna. Sadu, sadu, sadu. Arunu deh sadaham sevan me dham sakacchave dasavan adiri ete, badam baba dalal. Padukur sri janandana mahavihara sthane vihara adipati, sastravidhi, puja padaham vali medankara swamindran mahanse ete. Malayan Sudhir Swami Dran Mahasita tapake namaskar pura ke suhti putakara sirinama. Ewa game, Janandana TV YouTube nalika usia apa samakin natal bandagana. Oba siru dena adamat. Misi Janandana Mahavyarasthana Pinwad Bumi apa samakin nekatmikun oba siru dena adamat. Utum tisarana sarana pahatana karanama. Sadhu, sadhu, sadhu.